අද big question තුලින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුවිශේෂී චරිතයක් සම්බන්ධයෙන්. ඔබේ මතකයේ අරගෙන ගියොත් 2001 මේ කියන කාලවකවානුව ඇතුළතදී මේ සමාගම පිළිබඳ බොහොම පුළුල් කතාවක් මේ රට ඇතුළේ ඇති වෙනවා. හැබැයි මේ කාලයට එනකොට වාහනයක් ගෙන්න ගන්න බැරුව අවුරුදු ගාණක් තිස්සේ බලන් ඉන්න පිරිසක් ඉන්නවා. මේ රට ඇතුළේවත් වාහනයක් හැදෙනව නම් කොච්චර එකක්ද කියලා හිතන පිරිසකුත් ඉන්නවා. වාහන එකලස් කිරීම අපේ රටේ ආණ්ඩුවල ලොකු පොරොන්දුවක් බවට පත් වෙලා තිබුණාට කාටවත් මේක හරියට තේරුම් කරගන්න බැරි වුණා. අර ඒ කාලේ උපාලි ෆියට් එක ලංකාවෙන් එනකොට එතනින් එහාට අපේ කර්මාන්ත දියුණු වෙලා තිබ්බනම් අද මේ වෙනකොට ලෝකෙ ඉදිරියේ රටක් විදිහට මේ තැනට අපිට පත් වෙන්න තිබුණාද කියන දේ බොහෝ තැන්වල ප්‍රශ්න කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි හිතුවා අද දවසේදී මේ රටේ දැවැන්ත ව්‍යාපාරිකයෝ ඉන්නවා. ව්‍යාපාර කටයුතු වල උන් නියැලෙනවා. ඒ සම්බන්ධයෙන් උන්ගේ ව්‍යාපාරකරණය පිළිබඳ චෝදනා එල්ල වෙනවා. රජයට අහිමි විය යුතු ආදායම් අහිමි කළා කියන කාරණා පිළිබඳ චෝදනා ඇතමුන්ට එල්ල වෙනවා. නෑ ඒක එහෙම නෙවෙයි. මේ හදන්නේ ව්‍යාපාර කරන අයව යම් ආකාරයක මර්ධනයකට කියන කතාව කියන්න පුළුවන්. අධිකරණ නියෝග අරගෙන යම් ආකාරයකින් රේගු නීති රීති පාවිච්චි කරලා මගේ බඩු ටික ලංකාවට ගේන්න දුන්නේ නෑනේ කියන්න පුළුවන්. ඒක එක පැත්තක්. තවත් පැත්තකින් කියන්න පුළුවන් මේවා ගේන්නේ කොහොමද රට ඇතුළට? මේ දේවල් කරන්න පුළුවන්. මෙහෙම කර්මාන්ත ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඉන්න පුළුවන්. ඒ නිසා මේක දෙපැත්තක් තියෙනවා. දෙපැත්තම අපි කතා කරන්න හිතුවා big question තුලින්. අද දවසේ අපි බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කළා මේ නම ප්‍රසිද්ධයි මේ නම පිළිබඳ ඔබ කතා කරලා ඇති මේ නම පිළිබඳ මාධ්‍ය හමු දේශපාලඥයෝ කියලා තියෙනවා මේ නමත් එක්ක විවිධ විවිධයන් වල කතා බහ ඇති වෙලා තියෙනවා අධිකරණය තුල මේ නමත් එක්ක කතා බහ ඇති වෙලා තියෙනවා අද අපි ඔහුගේ පැත්තෙන් කතා කරන්න ඉඩ කඩ වෙන් කරනවා ඔහුට ව්‍යාපාරිකයෙකු විදිහට මොකක්ද ඇති වුණු තත්ත්වය සහ අපි ප්‍රශ්න කරනවා මොකක්ද ඇත්තටම මෙහෙම දේවල් සිද්ධ වුණේ කියන දේ පිළිබඳ විවෘතව ජාතික රූපాయని ඇතුළු ඔබ දන්නවා big question තුලදී සීමාවක් නැහැ අපිට විවෘතව කතා කරන්න පුළුවන් අපි ආරාධනා කළා vehicle ලංකා සමාගමේ සභාපතිතුමන් කලමනාකාර අධ්‍යක්ෂතුමන් හර්ෂද සිල්ලා මහත්තයාට අයිබන් අයිබන් චාමර පිළිගන්න ස්තුතියි මේ ඔබේ ව්‍යාපාරයේ කෙටි පැහැදිලි කිරීමක් කරමු ඇත්තටම මම මුලින්ම පටන් අරගෙන තිබුණේ වාහන ජපානයෙන් කොටස් ලංකාවට ආනයනය කරලා ඒක අනවශ්‍ය කොටස් ඔක්කොම අයින් කරලා ගෙවි යන කොටස් අයින් කරලා තමයි ලංකාවට ආනයනය කරන්නේ. ඒ කොටස් වලට අලුත් කොටස් දාලා නවීකරණය කරලා අලුත් තත්ත්වයේ හොඳ වාහනයක් මහා ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට ලබා දෙන එක තමයි මගේ මූලිකවම අදහස තිබුණ ඉස්සරදම මේක තමයි මම කරගෙන ගියේ. ඔබට මෙච්චර නඩු තියෙනවද? ඇත්තටම මට නඩු තිබෙන එක නෙමෙයි. නමුත් රාජ්‍ය දැන් ඇත්තටම ව්‍යවසායකින් අපේ රාජ්‍ය නිර්දා දැන් ඇත්තටම ගත්තොත් කියන්න දැන් මේ දවස්වල ලොකු දැන් අරගලේ අරගලයක් යනවා. ඒ අරගල යන්නේ මොකද්ද? දේශපාලඥය දූෂිතයි. දේශපාලඥය ඔක්කොම 225ම වෙනස් වෙන්න. හැබැයි දේශපාලඥයෝ අලුත් දේශපාලඥයෝ ඉන්න ඕන කියන මතේ හිටියට දේශපාලඥයෝ විතරද මේකට වග කිය යුත්තේ? මම දකින චාමර ඊට වඩා පුළුල්ල යන්න ඕන. අපි අපේ සිතුම් පැතුම් අපි වෙන විදියකට හරවන්න. ඒක තමයි අරගලයේ බලාපොරොත්තුව. හැමතැනම මුළු මහජනයාගේම බලාපොරොත්තුව ඒක. මම දකින්නේ මේක වෙන්න ඕන නිලධාරි මට්ටමිනුත් ලොකු වෙනසක් වෙන්න ඕන. ඒ මොකද මේ නිලධාරි මට්ටමේ නිලධාරීන්ගෙන් ව්‍යවසායකින්ට ආයෝජකයන්ට නියම ක්‍රමානුකූලව සාධාරණිෂ්ඨ වෙන්නේ නැහැ. ඒක තමයි ලොකුම හේතුව. ඒ කියන්නේ අපි හිතමුකෝ දේශපාලඥය මොනවා කරත් නිලධාරීන්ගේ අතේ තමයි අවසාන තීරණේ තියෙන්නේ. මොකද නිලධාරීන් තමයි මේක මෙහෙමයි විය යුත්තේ කියන්නේ. නිලධාරියෙක් හරියට තමුන්ගේ අමාත්‍යවරයාට හෝ ඉහළධාරීන්ට හෝ අනිකුත් ආයතන වලට කියනවා මේකයි විය යුත්තේ මේකයි හරිද කියලා ඒක ක්‍රියාත්මක වෙනවා. නමුත් අද රටේ තියෙන නිලධාරීවාදය හරි වෙනස්. ඒක අමුතු විදිහට මම දකින්නේ. ඒ කියන්නේ සමහරු කරන්නේ හැම වෙලාවෙම ඍණාත්මකව හිතන්නේ. මේක නොකළ යුතුයි. මේකට එක්කෝ මුදල් බලාපොරොත්තු එක්කෝ බයට එහෙමත් නැත්නම් එක එක්කෙනාගේ අවශ්‍යතාවයල අනු. ඉතින් මම හිතන්නේ මේක නිලධාරි මට්ටමේ විශේෂයෙන්ම ඉස්සල්ලාම හැදෙන්න ඕන. ඉතින් මගේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධව මට නඩු දාපුවා නෙමෙයි තියෙන්නේ. මම උසාවි ගියවා තියෙන්නේ හුඟක්. මොකද 99ක් මම ගියේ. මොකද මට වෙච්ච අසාධාරණේ වෙනුවෙන් නිලධාරි මට්ටමෙන්වත් දේශපාලන මට්ටමෙන්වත් සාධාරණ ඉෂ්ට වෙන්නේ නැති අවස්ථාවල් වලදී මට සිද්ධ වුණා
ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචන අධිකරණය වගේ තැන්වලට ගිහිල්ලා මගේ සාධාරණය ලබා ගන්න. දැන් යෝජනා කරොත් අපි ඔබ මේ ලංකා රජයට දහස් ගණන් මිලියන පාඩු කරපු පුද්ගලයෙක් කියලා ඔබේ සමාජය මරා ඔබ ඒක පිළිගන්නවද? ඒක චෝදනාවක් කරනවා. ඒ චෝදනාවට හේතු ගොඩක් තියෙනවා. දැන් අපි හිතමුකෝ මම මගේ ව්‍යාපෘතිය තුලින් රටට ආදායම හිමි වෙන්නේ නැහැ රටට හොඳ වෙන්නේ කියන එක මම පැහැදිලි කරන්නම්. නමුත් මේ ඇයි එහෙම කරන්න කියන එකයි ඇයි එහෙම කියන්න කියන එකයි ප්‍රශ්නේ. මේක මගේ ව්‍යාපෘතිය පටක 2002. නමුත් 2013 තමයි මේ රටට මෙහෙම වෙනවා මෙහෙම මුදල් කෝටි ගණන් අහිමි වෙනවා කියන පටන් ගත්තේ 2013. 2013 ජනවාරි මාසේ 3 වෙනිදා පස්සේ. ඒකට ප්‍රධාන හේතුව වුණේ අර ඔය දූෂණය කියන ප්‍රශ්නේදී දැන් විශේෂයෙන්ම රාජ්‍ය ආයතන හුඟක් දේවල් දූෂිත නිලධාරීන් ඉන්නවා. ඒක විශේෂිතම ආයතනයේ විදිහට කවුරුත් දන්නවා ශ්‍රී ලංකා රේගුව තමයි දූෂිතම ආයතනය. ඉතින් ශ්‍රී ලංකා රේගුවේ නිලධාරියෙකුට මගෙන් අල්ලස් ඉල්ලපු වෙලාවක මම අල්ලස් ලබා දීලා අල්ලස් ආදූෂණ කමිෂන් සභාවට චෝක්මේ පැමිණිලි කරලා ඔහු අත්අඩංගුවට ගත්තා. ඒ කියන්නේ ඔබ ඔය ක්ලාස් කරන්න කියන බඩු ක්ලියර් කරලා බඩු ක්ලියර් කරන අවස්ථාවේදී ඔහුගෙන් ඔහු මගේ මුදල් ඉල්ලුවා. කීයක් විතර ඉල්ලුවද? ලක්ෂ 50ක මුදලක් ඉල්ලුවා. ඉතින් ඒක මම දුන්නේ නැහැ. ඉතින් ඒ අවස්ථාවේදී මම ඒක අල්ලස් ආදූෂණ කමිෂන් සභාවට පැමිණිලි කරලා ඔහු අත්අඩංගුවට ගත්තා. ඉතින් මම ඒක ගැන වැඩියෙන් කියන්න අවශ්‍ය නැහැ. නමුත් ඒක එතන ඉන් පසුව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් තමයි ඒක ඔහුව සාධාරණීකරණය කරන්න ඕන නිසා. ඒ කියන්නේ ඔහුට නඩුව තියෙ ඔහුගේ නඩුව විභාග වෙනකොට එම නිලධාරීන් පෙන්වන්න හැදුවා මොහුගෙන් කෝටි ගණන් පාඩු වෙනවා මොහු දූෂිතයි මොහුගෙන් කෝටි ගණන් පාඩු වෙන එක නවත්වන්න ගිය පුද්ගලයා තමයි මේ පුද්ගලයා අපේ ශ්‍රී ලංකා රේගුව අපි ශ්‍රී ලංකා රේගුව ඒක වළක්වන්න ගිය නිසා තමයි මේක වුනේ කියන එක පෙන්වන්න උත්සාහ කරේ අර අත්අඩංගුවට ගත්ත පුද්ගලයාගේ නිර්දෝෂීභාවය තවුරු කරන්න. හරි. දැන් එතනදී ඔබට එල්ල වෙන චෝදනා වලින් අපි එකින් එක කතා කරගෙන ආවොත් වාහන එකලස් කරනකොට ඔබ ගේනකොට ඒ කොටස් ටිකට ඔබ ලක්ෂ 5ක විතර ඩියුටියක් ගෙවන්නේ කියලා තමයි උන්ගේ චෝදනාව. හැබැයි වාහනයක් ගේනවා නම් ලක්ෂ 30ක ඩියුටියක් ගෙවන්න ඕනේ. ඔබ ලක්ෂ 5ට එක කෑල්ලක් ඔබ ගේනවා තවත් ඔබේම හිතවතෙක් අනික් කෑල්ල ගේනවා. ගෙනල්ලා මේ දෙක මෙහි එකතු කරලා ඔබ සාමාන්‍ය අලුත් වාහනයක් විදිහට ඒ අවුරුද්ද රෙජිස්ටර් කරලා විකුණනවා. සාධාරණද මේ ව්‍යාපාරය? නෑ. ඒක එහෙම නෙමෙයි. ඒ එක එක්කෙනා කියන දේවල්නේ. මේක ඇත්ත කතාව මේකයි. දැන් අපි වාහන කොටස් ආනයනය කරනකොට වාහන කොටස් එක්කෙනෙක් එක කෑල්ලක් ගේනවා තව කෙනෙක් තව කෑල්ලක් ගේනවා කියන එක අවශ්‍ය නෑ. දැන් රේගු නීතිය අනුව සහ සාමාන්‍යයෙන් ලෝකේ ජාත්‍යන්තර රේගු නීතිය අනුව ශ්‍රී ලංකාවේ රේගු නීතිය අනුව ඕනම කෙනෙකුට පුළුවන් ඕනම භාණ්ඩයක් ලංකාවට ආනයනය කරන්න. ඒ භාණ්ඩ ආනයනය කරන අවස්ථාවේදී ඒ ආනයනය කරන අවස්ථාවේදී තියෙන ක්ලැසිෆිකේෂන් එක අනුව. ඒ කියන්නේ අපි තමුකෙ එකට කියන්නේ හාමොනස් සිස්ටම් කියලා සිස්ටම් එකකින් තමයි මුළු ලෝක ජාත්‍යන්තරම එක වර්ගීකරණය කරන්නේ. ඒ වර්ගීකරණය කරන භාණ්ඩවල වර්ගීකරණ අංකය සහ වර්ගීකරණය අනුව තමයි රේගු බදු අය කරන්නේ. එතකොට අපි හිතමුකෝ දැන් අද මම ආනයනය කරවත් වාහන බොඩියක් බොඩියේ තියෙන ක්ලැසිෆිකේෂන් කියන්නේ වර්ගීකරණ අංකය 8707 කියන එකසවන් නෝට් 7 යටතේ සබ් හෙඩින් වලින් එනවා. ඒ අංකයට යටතේ තියෙන රේගු බදු අය කරගන්නවා. එතකොට ඊට පස්සේ ඊළඟ කන්ටේනර් එකකින් ආවොත් තව මෝටර් රට එන්ජින්. එතකොට එන්ජින් වලට අය කරගන්නවා. නමුත් ඒක මේ වෙන කෙනෙක්ගේ නමට ගෙනල්ලා ඒක එයා ඒක කරන්නේ ඒක මේ අපේ ව්‍යාපෘතිය කොටසක් නෙමෙයි. ඒක සාමාන්‍ය අනුමැතියක් නැති ආයතන කරනකොට ඒ වගේ දේවල් කරනවා. මේ ඔබ සම්බන්ධයෙන් උණු එක තැනක සඳහනක් මම මේ ගන්නේ. While De Silva imported front portion of the cars, car ke ibiri pasu kotas oba gena. SN Jayasingha car ke piti pasu kotas gena. Oba SN Jayasingha gen car ke piti pasu kotas minadi ganna. Oba aluth wahanayak hadala aluth avuruddara dana meka hariyada? O etena oya kiyanne me chamara 1998 siduwecha siduwimak gana oya katha karanne. 1990 dasake tule වාහන කොටස් ඔය විදිහට ආනයනය කරා. මම පමණක් නෙමෙයි ශ්‍රී ලංකාවේ ඉන්න සියලුම
කොටස ආනයනය කරුවා ආනයනය කරා. එතකොට ඒගොල්ලන්ට පස්සේ කොටස වෙන කෙනෙක්ගේ නමට ඉස්සරහා කොටස වෙන කෙනෙක්ගේ නමට ආනයනය කරන්න ඕනේ නැහැ. මොකද දෙකට කපපු වාහනයක ඉස්සරහා කෑල්ල ගේන්නත් පුළුවන් ඕන කෙනෙකුට පස්සේ කෑල්ල ගේන්නත් පුළුවන්. ඒක ඕනම කෙනෙකුට ඕනම කොටසක් විදියට ආනයනය කිරීමේ හැකියාව තිබුණා. මොකද ඒකට ආනයන අපනයන බලපත්‍ර අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඔය අනු 2000 වර්ෂය තුල. එතකොට මම පමණක් නෙමෙයි ආනයන කරු ඔක්කොම ඉස්සරහා කොටස් ගෙනාවා පස්සේ කොටස් ගෙනාවා ඒ වලින් වාහන එකලස් කරා. හැබැයි මම විතරයි ඉස්සරහා පස්සේ ගෙනල්ලා මෙන්න මම ගෙනාවා ඉස්සරහා පස්සේ මෙන්න මම මේක එකලස් කරා මෙන්න මේ එකලස් කරපු වාහනේ සහතිකය කියලා ඒකට ඒ කාලේ ජාතික ඉංජිනේරු තාක්ෂණික ආයතන ඒ කියන්නේ නර්ඩ් කියලා තිබුණේ. නර්ඩ් එකෙන් මම මේ කර ක්‍රමයට සහතිකයකුත් නිකුත් කරා. මම ඒක ඇත්තටම දැන් ගෙනාගෙන මට උනම් පෙන්නන්න දුනා. ඒකෙන් කිව්වා ඒ මම කරපු ඒ එකට කෑලි දෙකක් ගෙනල්ලා එකලස් කරපු එකේ සේෆ්ටි වලට කියන්නේ ආරක්ෂාවට කිසිම හානියක් නැහැ ඒක නියම ක්‍රමයක් කියලා. මොකද මම ඒක තාක්ෂණානුකූලව තමයි මම ඒක කරේ ඒ කාලේ. ඒතර ඒ කාලේ ඔය ඉස්සරහා කෑල්ල පස්සේ කෑල්ල ගේන්න කිසි තහනාවක් තිබුණේ නැහැ. ඉස්සරහා කෑල්ල උඩ කෙනෙකුට ගේන්න පුළුවන් පස්සේ කෑල්ල. ඔය එස්සෙන්ජයිසින් කියන පුද්ගලයාගේ නමින් මම 2000 ගණන් වල වාහන කොටස් ගෙනා මම විතරේ මොකක් අය ගෙනවා. ඒ ඔය එස්සෙන්ජයිසින් එකෙන් ඔය වාහන කොටස් ගෙනාවේ මේ රේගුව වංචා කිරීමේ අවශ්‍යතාවයකට නෙමෙයි. ඒ ගෙනාවේ එවකට අපි කියමුකෝ මේ මොකද අපි LC අරින්න ඕන DP terms වලින් ගේන්නේ. එතකොට බැංකුව වල තියෙන facilities වල තියෙන ප්‍රමාණය අනුව දැන් මං කොටස් කීපයක් ගෙනාවා මට බැංකුවෙන් එච්චරයි නෑ දෙන්නේ. මම තව කෙනෙක්ගේ නමින් වෙන බැංකු facility එකක් යටතේ ගේනවා. එතකොට company දෙක තුනකින් නැත්නම් පුද්ගල දෙක තුනකින් බැංකු පහසුකම් ලබා ගන්නවා. ඔය කියන එක එදා උසාවියේදීම ඒ උසාවියට මම තමයි දෙන්නේ මේ කොටස ගෙනාවේ මම මගේ නමින් මේ කොටස ගෙනාවේ මම මෙයාගේ නමින් කියලා මම යෝජනා කරපැක්. එහෙම නැත්නම් මේ කවුරුත් මේ ශ්‍රී ලංකා රේගෝ හොයාගෙන අලුත් දෙයක් හොයාගෙන මෙන්න මෙයා කරා එහෙම එකක් නෙමෙයි. එතකොට ඒ ඉස්සරහා පස්සේ එකතු කරපු කොටස් වගේක් ශ්‍රී ලංකා රේගුවෙන් අත්අඩංගු කොට අරගෙන ඒකට මන් අඩු දාලා ඒ අවසානයේදී තීරණය කරා මට දෙන්න ඕන කියලා. ඒ වෙනකොට අර 2400ක් වහන්න දෙන්නේ නෑ නෑ මේ කියන්නේ 1990 ගණන් වල එකක්. එහෙනම් මේ 2002 තමයි අපේ vehicles ලංකා කියන ආයතනය පටන් ගත්තේ 2002. 2002ට 2002 අප්‍රේල් මාසේ 4 වෙනිදා තමයි ආයෝජන මණ්ඩලයේ අනුමැතිය යටතේ vehicles ලංකා කියන ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිත ව්‍යාපෘතිය පටන් ගත්තේ. ඒ අනුමැතිය හම්බ වෙන්නේ වාහන එකලස් කිරීම. ඔව් ඒක වෙනයි. ඒක දැන් මේගොල්ලෝ මේ හැම වෙලාවෙම පටලන් හදනවර මම කියන්නේ හැමෝම පටලන් හදනවා මේ රේගුවේ අර ප්‍රශ්නෙන් පස්සේ. දැන් ওই ප්‍රශ්නේ ආවේ නැහනේ චාමර 2013ට කලින්. මේ 2013න් පස්සේ මාධ්‍ය හරහා කරන දෙයක්. 2013න් පස්සේ මාධ්‍ය මගින් මේ දේ කරේ මොකටද? 2013 රංජන් කනකසබ්බේ කියන පුද්ගලයාව අත්අඩංගුවට ගත්ත නිසා. මොකද අල්ලස් චෝදනාව මත. නමුත් 2002 කියන වර්ෂයේ අපි මේ වාහන එකලස් කරන්න ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනකොට වාහන දෙකට කපලා ගියන නෙමෙයි අපිට අනුමැතිය දුන්නේ. අපිට ඒ අවස්ථාවේ ඕනම වෙලාවක වාහන බඳක් ආනයනය කරන්න ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා දීලා තිබුණා. වාහන එන්ජිම ආනයනය කරන්න පුළුවන්. වාහන කොටස් ආනයනය කරන්න පුළුවන්. මේවා එකතු කරලා වාහන හදන්න පුළුවන්. එහෙම තමයි අනුමැතිය දුන්නේ. දැන් තමයි මෙන්න මෙතනයි ඔක වෙනස තියෙන්නේ. දැන් හිතන්නකෝ මම ආයෝජන මණ්ඩල අනුමැතිය අරගෙන ව්‍යාපෘතියක් විදියට වාහන එකලස් කිරීමයි. දැන් උනත් හොරෙන් දෙකට කපලා ඉස්සරහා කැල්ලයි පස්සේ කැල්ලයි ගනලා ඔය බඩ් වාහන කියලා දෙකට එකලස් කිරීම කියලා කියන්නේ. ඒකයි දෙකක්. ඒක වෙනස මේකයි. දැන් අපි ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිතව අපි ව්‍යාපෘතියක් විදියට කරනකොට අපි නිෂ්පාදන බදු කියලා අංශයක් තියෙනවා. එතකොට අපි නිෂ්පාදන බදු අංශයේ ලියාපදිංචි වෙන්න ඕන. දැන් එතකොට අපි නිෂ්පාදන බදු එකේ ලියාපදිංචි වුණාම අපෙන් බදු අය කරගන්නවා. දැන් මම ඔබතුමාට පැහැදිලි කරන්න කොහොමද මේ බදු අය කර ඔය අර රේගු බදු අඩුවක් වෙනවා කියපු එක උපයලා ඒක මම පැහැදිලි කරන්න. එතකොට ඒක තේරෙයි. දැන් නිෂ්පාදන බදු 50 යටතේ යම් කිසි භාණ්ඩයක් නිෂ්පාදන බද්දට යටත් කියලා අමතිතුමා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී ඒ බද්දට යටත් වෙනවා ඒ භාණ්ඩේ. දැන් අපි උදාහරණයක් අපි වාහනින්ද වාහනයක් ගැනම කතා කරමු. දැන් මෝටර රථයක් සඳහා නිෂ්පාදන බදු විතරයි තියෙන්නේ. දැන් එතකොට නිෂ්පාදන බද්දකට යටත් වෙන HS කෝඩ් එක අපි තුමු 8703 කියලා අංකකින් 8703 වෙන කාර් එක වැඩට දෙන කාර් එකක් නිෂ්පාදන බදු පමණක් තියෙන අවස්ථාවක කාර් එකක් ලංකාවට ආනයනය කරාම නිෂ්පාදන බද්ද ගෙවන්න උනා.
Itu kota dan me bandu sah kota sapi di nispadre baduan sih, wagi mak ikan bandung kerek kerek di awal depan sih, tapi kelas kerbau ham. Ara aneh nih karena kota ini badam ke handu na. Me me ikke ikke artan nih rupanya me deh nih me ke. Ikan nara laksa tiha ma apa hoga? Dan mana nispadre badu panat ya ada tiha nih. Jam kisi nispadre badak amat itu ma wisin gaset kerapu gamam. ඒ ගැසට් එකේ තියෙන මුදලට අදාළ භාණ්ඩය ආනයනය කිරීමේදී හෝ එකලස් කිරීමේදී කියන්නේ ප්‍රොඩියුස් කිරීමේදී නිෂ්පාදනය කිරීමේදී ඒ මුදල කිය යුතුයි. එතකොට ඔව්. එතකොට කාර් එකේ මුදල අපි කියමුකෝ 1500 cc කියන එකට මෙච්චරයි මුදල කියලා. ඔයගොල්ලෝ පැහැදිලි කරන්න බලුවා 2003න් පස්සේ සිදුවීම ඔබතුමාගේ කර්මාන්තයේද? ඔව් 2003න් පස්සේ. එතකොට 2003ට කලින් මිනිස්සු හොරට ගියා දැන් වුණත් මිනිහෙකුට පුළුවන් හොරට කෑලි දෙයක් කපලා ගේන්න. හොරෙන් හංගන් ගේනවා. ඒතර හංගන් ගෙනල්ලා ඒක හයි කරපුවාම යා නිෂ්පාදන බදු ගෙවන්න ඕනේ නැහැ. අන්න එතන ඉෂුව එක තියෙන්නේ. දැන් ඒවා බට් වෙහිකල් නේද? ඒවට තමයි බට් වෙහිකල්. ඒවට දැන් ඒ කියන තත්වයේ ඉඳගෙන මගේ ව්‍යාපෘතිය ගැන බලුවොත් ලොකු ආදායම හිමිවත් තියෙනවා. ඒ ඔතපා කියන කාරිය ඔක්කොම කියන කාරිය. හැබැයි මම එකලස් කරන්නෙක් විදිහට රෙජිස්ටර් කරනවා. දැන් අපි උදාහරණයක් විදිහට මම කම්පැනි වල නම කියන්න සමාගම් වල නම කියන්න කැමති නැහැ. මෙතනදී නව කොටස් වලින් ආනයනය කරන සභාගම් ගොඩක් තියෙනවා. ඔබතුමා දන්නවා ඇතිනේ. ගොඩක් තියෙනවා. මම කරන්නේ ජපානයේ පාවිච්චි කරන කොටස් වලින්. එතකොට මේ සමාගම් දෙක අතර තියෙන වෙනස තියෙන්නේ නව කොටසුයි භාවිතා කළ කොටසුයි විතරයි. එතකොට නව කොටස් විදාවා වලිනුත් ඔය කියන විදිහට ඔබතුමා කියන විදිහට එහෙමනම් මොකද නව කොටස් ගෙනාවත් ඒකම නෙවෙන්නේ. ටැක්ස් ගෙවන්න නැත්තම් දැන් නව කොටස් ගේනවා. ගෙනල්ලා නව කොටස් වලට ඔය කියන විදිහට බදු ගෙවනවා. එතකොට අවසාන කර්මාන්තයක් විදිහට කාර් එකක් එළියට ආපුවාම එනං ඉතින් එතුමාටත් එතුමාත් කියන්නේ ඒ ආයතනයත් ඔය බදු වංචාම කරනවා. නෑ එහෙම නෑ. මේ බදු කියන එක එයා ගෙනාවත් ගෙවන්න එකම බද්ද මං ගෙනාවත් ගෙවන්න එකම බද්ද. හැබැයි ඔය දෙකේ දැන් තියෙන තර පොඩි වෙනසක්. ඒ කියන්නේ මෙහෙමයි. හැබැයි අලුතෙන් ගැසට් එකක් කරලා තියෙනවා මේ ළඟදී. ගැසට් එකක් කරලා තියෙනවා. ඉස්සර තිබුණේ සම්පූර්ණ නිදහස් කරලා. දැන් ඔය එකලස් කරන වාහනේ වැලියු ඇඩිෂන් ලෝකල් වැලියු ඇඩිෂන් එක. ඒ කියන්නේ ලංකාවේ එකලස් ලක්කේ එකතු කළාගේ ඒ කියන්නේ ලංකාවේ එකතු කරාගයක් තියෙනවා. මම හිතමුකෝ ඒකට ටයර් දානවා, බැටරි දානවා, මොන හරි දානවා කියලා. ඒ අගේ 130කට වඩා වැඩි නම් අර කාර් විදියට ගේන බද්දෙන් මෙන්න මෙච්චරයි ගෙවන්න ඕන කියලා බදු ප්‍රතිශතයක් නියම කරලා තියෙනවා. මොකද ඒ ලංකාවේ කර්මාන්ත සඳහා දිරිගැන්වීම සඳහා කරන එකක්. අන්න ඒ අවස්ථාවේදී අර කාර් එකේම බද්ද අය කරන්නේ නැතුව අඩු බද්දක් අය කරනවා. මොකද 130 වැලියු ඇඩිෂන් එක පෙන්වුවට පස්සේ. ඉතින් ඒක මම කළත් නව කොටස් වලින් කරත් පාවිච්චි කළ කොටස් වලින් කරත් එකයි. දැන් එතකොට ඔබ ඔබේ ව්‍යාපාරය ඇතුළේදී DOI එකේ රෙගියුලේෂන් ඒ වගේම කස්ටම් ඕඩියන්ස් එක කිසිම තැනකදී කඩලා නැහැ කියලා කියන්න පුළුවන්ද? බය නැතුව කියන්න පුළුවන්. කිසිම බය නැතුව කියන්න පුළුවන්. එහෙම මම ශ්‍රී ලංකා රේගු ආඥාපන උල්ලංඝනය කරා නම් මට මේ මහ රේගු එනම් මාව අතරමඟ ගිහිලා. ඔබ අර નિયમિત සීමාවට එහා ගියපු වාහන ගෙනල්ලා ලංකාවේ රෙජිස්ටර් කරා කියලා ඔබතුමාට චෝදනාවක් නැද්ද? ඕවරේජ් කිසිම චෝදනාවකුත් නැහැ. මට එහෙම කිසිම චෝදනාවක් නැති මාව ඒක නීතියට පටහැනි දෙයක් නම් මම කරලා තියෙන දේ. ඒ නීතියට පටහැනි නම් ශ්‍රී ලංකා රේගු ආඥාපනත කියන්නේ මේ 1950 ගණන්වල ඉඳන් ආපු ආඥාපනත ආඥාපනතයත් ඒක නම් කරන්න වෙලා තියෙනවා. මාව අත්අඩංගුවට ගන්න පුළුවන්. මට නඩු දාන්න පුළුවන්. මට දඩ ගහන්න පුළුවන්. මට මේ වෙනකන් එහෙම චෝදනාවක් නැහැ. හැබැයි රේගුව දැන් කරන්නේ ඒක නෙමෙයි. ඕරේජ් වෙහිකල්ස් කියලාත් නැද්ද? ඒක නම ඕරේජ් වෙහිකල් කියලා එකක් නැහැ. දැන් මං ගේන්නන්නේ කොටස්. එතකොට නව කොටස්ද ගේන්නේ යූත් පාවිච්චි කොටස්ද ගේන්නේ කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මම කිව්වේ ඒ කොටස් එකලස් කරලා වාහනයක් අවසානයේදී හදලා දුන්නාම ඒකට අදාළ රෙවනිව් එක රිකව වෙනවා නම් මහජනයා කැමැත්තෙන් නම් ගන්නේ
ඒක මහජනයාගේ ප්‍රශ්නයක්. දැන් අපි ඔක්කොම ඒ නීතිත් ඔක්කොම ඔබතුමා කියන විදිහට හරිනම් මේක ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් නැද්ද මෙහෙම වහන. නෑ නෑ ප්‍රශ්නයක් තියෙනවා නම් මිනිස්සු ගන්නෙත් නෑ. මෙතෙක් දැන් ඕන කෙනෙක්ගෙන් අහන්න මගෙන් වාහන මම මේනකොට වාහන විශාල ප්‍රමාණයක් කුල්ලා තියෙනවා. මගේ රේගු ඒ වාහන ගත්තු ඕනාම පරිවෝගයෙන් අහන්න මගේ වාහන වල තත්ත්වය කොහොමද කියලා? කිසිම කෙනෙක් කියන්නේ නෑ. හැමෝම කියන්නේ මේ වාහන ඇත්තටම මිනක් හොඳ වාහන කියලා. මොකද අපි ඔය වාහන දෙන්නේ ජපාන් වාහන. දැන් ජපානේ වාහනයක් හදනකොට ඒකේ වාහනේ බොඩියනේ බොඩියනේ ඒකේ වටිනාකම තියෙනේ. බොඩිය ඉතාමත් හොඳට හදනවා. ඒක සස්පෙන්ෂන්, එතකොට ඒකේ එන්ජිම ඒවා ඔක්කොම ඉතාමත්ම දැන් අපි කියමුකෝ දැන් අවුරුදු ගාණක් පරණ වාහනයක් ලංකාවට ගෙනල්ලා. ඉතින් අවුරුදු ගාණක් පරණ වාහනයක් ලංකාවට ගෙනල්ලා නැත්තම් අලුත්ම වාහනයක් ලංකාවට ගෙනල්ලා ඒ වාහනයත් අර අවුරුදු ගාණක් පරණ වුණාම හොඳ නැත්තම් ජපාන් වාහන මිනිස්සු ගන්නවද? දැන් තාම දැන් ජපානේ 1990 ගණන් වල ගෙනාපු වාහන තාම පාවිච්චි කරන මිනිස්සු. ඉතින් මේ වාහනවල ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. ඔකට ඒ කාලේ කමිටියක් පත් කළා ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය හරිය පැහැදිලිව කියලා තියෙනවා. මේ වාහන එකලස් කිරීම සම්බන්ධව මගේ ව්‍යාපෘති කිසිම රෝඩ් සේෆ්ටි එකේ කිසිම ඉෂුව එකක් නැහැ. ඉතින් දැන් මේවා ඔක්කොම විභාගයට ලක් වුණා ශ්‍රේෂ්ඨාධිකරණය තුළ. දැන් මෙතන වෙලා තියෙන්නේ මේ මාධ්‍ය හරහා ලොකු ප්‍රසිද්ධියක් කරලා මේක මේ රෙවෙනියු ලොස් එකක් මොන කාර් කපලා ගෙනල්ලා මෙහෙම වුණා ජයසින් ගෙනාවා ඔය කෑර ඔක්කොම කියන්නේ 2013 පස්සේ අර ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂකවරයාව අත්අඩංගුවට ගත්තට පස්සේ මේ මොනවාද මේ අල්ලස් ගත්ත කියලා. ඊට කලින් මගේ කන්ටේනර් ඇවිල්ලා තියෙනවා විශාල ප්‍රමාණයක් ආයෝජන මණ්ඩලයේ අනුමැතිය දුව. ආයෝජන මණ්ඩලෙන් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. එක්කම ශ්‍රී ලංකා රේගුව හරහා ඇවිල්ලා තියෙන්නේ. ඒතර වාහන 1000කට අධික ප්‍රමාණයක් මම එකලස් කරලා තියෙනවා. ඒවට ඩියුටි කියලා තියෙනවා. බදු කියලා ඒවා ඇසෙම්බල් කරලා තියෙනවා, රෙජිස්ටර් කරලා තියෙනවා. එතකොට ඒ වෙලාව වෙනකම්ම දන්නේ නැහැ මේ ශ්‍රී ලංකා රේගුව මේ මම දූෂණයක් කරනවා. මට කෝටි ගණන් රෙවෙනියු ලොස් එකක් තියෙනවා. ඔබ රේගුවට සල්ලි දීලා මොකුත් එහෙම නෙමෙයි. ඉතින් රේගුවට මම සල්ලි දෙනවා නම් මම එදාම ලක්ෂ 50 දෙනවනේ. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ චාමර. රේගුවට සල්ලි දීලා මිනිස්සු ඕන තරම් කරගන්නවා. අපේ ව්‍යාපාරිකයෝ, ව්‍යවසායකයෝ, ව්‍යාපාරික කරනවා. එහෙම කරගත්තා නම් මමත් මටත් මේ ප්‍රශ්නේ නැහැ. එහෙනම් මම තාම නියම ආයුධික. එතකොට කිසිම රෙවෙනියු ලොස් එකක් වෙලා නැහැ. එතකොට මේ ඔක්කොම ආවේ කවද්ද? 2013 පස්සේ. 2013 ජනවාරි මාසේ 3 වෙනිදාන් පස්සේ. දැන් ඔබතුමාට ඕන නම් මංගාව පුවත්පත් තියෙනවා. ඒ හැමදේම මං ගාව තියෙන පෙන්නන්න පුළුවන්. මේ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ 2013 පස්සේ. ඉතින් මං ඒකට හොඳම උදාහරණේ මං ඔයාලට මේ තාමට කියන්න. දැන් මං ගාව තියෙනවා මෙන්න මේක. මේ බලන්න දැන් මේ ළඟදිම කරුණු කීපයක්ම කියන්න. මේ ළඟදි මේ කවුද අපේ ශ්‍රී ලංකා රේගු නිලධාරීන් කීප දෙනෙක් තියෙනවා. මේ කවුද කියලා බැලුවොත් උඩට පේන මේ ඡාය රූප. මේ මම මේ පෙන්නන්න හදන්නේ මේවා ප්‍රසිද්ධ කරන පුද්ගලයා කවුද? මේ තියෙනවා මේ තියෙන්නේ උසාවියේ මේ ඒ අත්අඩංගුවට පුද්ගලයාගේ මහාධිකරණ නඩුවේ ජර්නල් එකේ. මේක ගහලා තියෙනවා මේ කවුද මේ? මේ පුද්ගලයා නම මම කියන්න කැමති නම් මම කැමති නෑ නම කියන්නවත් මෙතන නෑ. මේ පුද්ගලයා තමයි මේ මට දිගටම කරන්නේ. මෙයා තමයි මෙයාගේ අපකාරය. මේ රංජන් කනක සභයේ කියන නිලධාරියා මගෙන් අල්ලස් අරගෙන අහුණු නිලධාරියාගේ අධිකරණ මේ හරහා ඌට යම් ආකාරයකින් වරදකරුවෙක් කියලා ප්‍රකාශ කළා. ඔහු නිවරදිකරුවෙක් කියලා ප්‍රකාශ කළා. ඔව් අපිට එහෙමනම් ඔහුට චෝදනාවක් නෑ. නෝ දැන් ඒක ඇපීල් එකක් යනවා. හරි මගෙන් මුදල් ගත්තා. ඔව් එච්චරයි. ඉතින් ඒක ඔහු හරිද වැරදිද කියන එක මට ඇදල් නෑ. නමු මගේ මුදල් ගත්තා. එයා ඔහුට සුදු නඩුවක් තිබුණා. අපි අධිකරණ තීන්දුවක් තියෙනවනේ. ඔව් අධිකරණ තීන්දුවේ අලුතෙන් අභියාචනයට ලක් කරලා තියෙනවා. හරි. එතකොට ඒකත් මම තව පැහැදිලි කරන්නම්. මේ එයාගේ නඩුවට එයාගේ අපකාරය. මේ තියෙන්නේ මේ යාට අපරිදීපු පුද්ගලයා. එතකොට මේ යාට අපරිදීපු පුද්ගලයා මේ ඉන්නේ ඒ පුද්ගලයයි මේක ඕනම් බැලුවේ මේ ඉන්නේ ඒ පුද්ගලයා මේ උසාවියේ ඒ අල්ලස් චෝදනා ලැබපු පුද්ගලයාත් මාධ්‍ය වේදිනී පුවත්පත් වල දිගට ප්‍රසිද්ධ කරන නිර්මලා කණ්ණංගර හරි අපි නම කියමු. හොඳයි අපි නම් ලියන්න නැතුව යමු. හරි නම කිව්වොත් කමක් නැහැ. අපිට ඕන්ට උත්තර දෙන්න විදිහක් නැහැ මෙතනදී. ඕන්ගේ පාර්ශවයට ඒ නිසා. එතකොට මේ තියෙන්නේ ඒ මාධ්‍ය වේදිනිය මේ ඉන්නේ
චෝදනාට ලක් වෙච්ච පුද්ගලයා මේ ඉන්නේ කවුද උසාවියේ මේ අධිකරණය තුල ඉන්නේ මේ අධිකරණය තුල ඉන්නවා කවුද මේ මට විරුද්ධව ඔය චෝදනා ගේන කස්ටම් ඔෆිස් නිලධාරියා එතකොට මේ ඔහු තමයි අපකාරයා එතකොට මේ ඔහු තමයි මේකේ සාක්ෂිකාරයා මේ හැමදේම කරන්නේ මේක පිටිපස්සේ ඉන්නේ කවුද මේ හැම චෝදනාවක්ම කියන පිටිපස්සේ ඉන්නේ කවුද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ මම කියන්නේ මේක පිටිපස්සේ ඉන්නේ මේ චෝදනාවට ලක් වෙච්ච පුද්ගලයා ඒකයි මේ 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 මන් සම්බන්ධව මෙවැනි මේ මෙවැනි අභූත චෝදනා ගේන්නේ නමුත් ඒ මොක වුණත් අපිට පැහැදිලියි අපිට කොයි විදියකින්වත් ඔය රෙවෙනියු ඔය මුදල් මෙච්චරක් අඩු කරනවා මෙච්චරක් වැඩි කරනවා කියන එකට චෝදනාවක් තියෙනවා නම් අත්අඩංගුවට ගන්න පුළුවන් ශ්‍රී ලංකා රේවි ආඥාපනද ඒ මැප් කියලා නැහැ නේ මෝටර ප්‍රවාහන බලතට આવොත් එහෙම ඔබ ගේන වාහනවල ගලස් කරන කොටස් ඔබ මදර් කම්පැනි එක නැත්නම් මව් සමාගමේ අනුමැතියක් සහිතවද ගේන්නේ එතකොට මෝටර රථ ප්‍රවාහන පනතේ නැද්ද වාහනයක් ලියාපදිංචි කරන්න බැහැ ඒක මව් සමාගමේ අනුමැතිය යටත්ව මෙහෙ ගෙනල්ලා ගලස් කරේ නැත්නම් කියලා මෝටර රථ ප්‍රවාහන ප්‍රවාහන පනත 2009 වෙනස් වුණා 2009 වෙනස් වෙන්න කලින් මගන දෙක ඒ එක බී no person can knowingly use a vehicle assemble other than with brand new parts without permission of manufacturer ඒක ආවේ 2009 මෝටර ප්‍රවාහන පනත සංශෝධනය කරනකොට ওই කැලල උඩට දාන්න හේතුවත් මම තමයි හරිද මොකද මගේ ව්‍යාපෘතිය બ્લોක් කරන්න ඕන නිසා දාපු කට්ටක් ඔය ඒ එක්තරා කාලයකදී එක්තරා පුද්ගලෙ නමුත් ඒ මොක වුණත් ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි ඒකේ ඔබතුමා ඔය කියනවා වගේ ඔක 70 දෙවෙනි වගන්තිය කියවන්නකො දැන් ඔබතුමා ළඟ ওই පන්නතේ ඔන්න මම ගාවතින මම අවශ්‍ය කොටස් ටික තමයි ගත්තා ඒ දුන්නු පුද්ගලයා හෝ ඔබතුමා හොයාගත්තු කොටසදී ඔබතුමා ළඟ ඔක තියෙන්නේ චාමර අවශ්‍ය කොටසින් කොටසයි ඔක ඇත්ත කොටස නැහැ නමුත් ඔක 70 දෙවෙනි වගන්තිය තියෙනවා හරි පැහැදිලිව යම් කිසි ව්‍යාපෘතියක් ආරම්භ කරනත් මේ පනත ක්‍රියාත්මක වෙන දිනේදී යම් කිසි ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා නම් යම් කිසි ව්‍යවසායකයෙක් ඒ ව්‍යවසායකයෙක් මේ පනත අනු මේ පනත පටන් ගත්තු දා සිට මාස 3ක් ඇතුළත තමුන්ගේ ව්‍යාපෘතිය කරගෙන යාම සඳහා ඉල්ලුම් පතක් ඉදිරිපත් කළ යුතුයි දැනට ගෙනත් තියෙනවා නේද යම් කිසි ව්‍යාපෘතියක් කරගෙන යන පුද්ගලයෙක් කියන්නේ මේ කරේ වැඩේ මේ 2009ට කලින් ඉඳන් කරන එක. මේ දැන් ඕනම තැනක තියෙන දෙයක් නේ දැන් පුද්ගලයෙක් ඕක මං දැන් වෙන නඩු තීන්දුවක් සම්බන්ධත් කළා කියනවා මං. යම් කිසි පුද්ගලයෙක් යම් කිසි දෙයක් කරගෙන යනකොට එකපාරටම රාජ්‍ය ප්‍රතිපත්තියක් විදිහට එකපාරට නවත්තපුවාම අර ව්‍යවසායකයා මොකක්ද ඒකට ගන්න ප්‍රශ්නයක් නේ වෙසාවෙ. ඒක නිසා මෝටර ප්‍රවාහන පනතේම කියනවා ඒක. ඒකට කියන්නේ ට්‍රාන්සිෂන් ප්‍රොවිෂන් එකක්. ඒ කියන්නේ ඒක කියනවා කොයි විදියටද වෙනස් වෙන්න උනා. යම් කිසි පුද්ගලයෙක් කරගෙන ගියා නම් මේ පනත ක්‍රියාත්මක වෙනකොට ඒ පනත ක්‍රියාත්මක වන දිනයේදී ඒ කරගෙන යන පුද්ගලයා මොන්න මම මේක කරගෙන යනවා ඒ නිසා මට අනුමැතිය ඕනයි කියලා ඇප්ලිකේෂන් එකක් දැම්මොත් ඒ ඇප්ලිකේෂන් එක අනුව එයාට එක් කරගෙන යන්න පුළුවන්. එතකොට දැන් මේ පනත ක්‍රියාත්මක වෙන වෙලාවේ මම පාවිච්චි කළ කොටස් වලින් වාහන එකලස් කිරීමක් කරගෙන ගියා. ව්‍යවසායකයෙක් විදියට. ඒකට අනුමැතියක් තිබුණා. ඒක නිසා මම මෝටර වාහන දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ඉල්ලුවා. මෝටර වාහන ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ඒකට අනුමැතිය දුන්නේ නැහැ. දුන්නේ නැහැ කියන උත්තරයක් දුන්නේ නැහැ. මොකුත් නැවෙයි තිබුණා. ඉතින් ඒ නිසා මම මේකට නඩුවක් දැම්මා. ඒ නඩුව දාලා අපි ඉල්ලුවා අපිට සාධාරණ කාලයක් දෙන්න. ඒ සාධාරණ කාලයක් දෙන්න ඕන කියලා කිව්වේ කාමර මෙහෙමයි කුණි. ඒකත් මම පැහැදිලි කරන්නම්. 2005 ගැසට් එකක් ආවා වාහන පාවිච්චි කර කොටස් වලින් වාහන එකලස් කරන්න බෑ කියලා. මම ඒක තමයි මේ කියන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තු ඔක්කොම එකට එකතු වෙලා දෙවි වැඩ කරන්නේ. එක රාජ්‍ය ආයතන එක ආයතනයකින් අනුමැතිය දෙනවා එක ආයතනයකින් බ්ලොක් කරනවා. මේක නැති වෙනවා. ව්‍යවසායකයෝ කියන මිනිස්සු සහ ආයෝජනය කරන මිනිස්සුන්ට ආයෝජකින්ට කන්ෆිඩන්ට් නැත්නම් යම් කිසි දේවල් වලට එක පුද්ගලයෙකුට හරි රාජ්‍යක ලංකාවට එන්නේ නැහැ. එතකොට ආයෝජනය කරන්නේ මිනිස්සු බයයි මිනිස්සු හදන්නේ තමුන්ගේ සල්ලි ඔහේ තියාගෙන ඉන්න බැංකුවල දාලා තියන් ඉන්න එතකොට ඉතින් මේ වෙලේ තත්ත්වයක් සුදුසු නැහැ ඒකයි මම ඇත්තටම කිව්වේ මුලින්දම්ම නිලධාරීන් මෙවට වක් කියන්න ඕන එතකොට නිලධාරීන්ගේ පැත්තෙන් තමයි මේක මුලින්ම හැදෙන්න ඕන එතකොට දැන් ඔය මම කිව්වේ 2005 වාහන යූස් පාර්ට්ස් වලින් ක්ලාස් කරන්න බෑ කියලා ගැසට් එකක් ආවා ඒ ගැසට් එක 2005 මැයි මාසේ 25 වෙනිදා ගැසට් එක මම අභියෝග කරලා ඉවර කරා අභියාචනා අධිකරණය
අභියාචනය අභියෝග කරලා පළවෙනි දවසේ මේ ගැසට් එකේ ක්‍රියාකාරීත්වය අත්හිටෙව්වා. ඒ අත්හිටවනකොටම එවකට හිටපු අභියාචන අධිකරණ විනිශ්චය කරන දෙදෙනෙක් ප්‍රසිද්ධියම විශේෂයෙන්ම ඔහු එක අභියාචන විනිශ්චයක ශ්‍රේෂ්ඨ අධිකරණයේ අගවිනිසුත් වුණා ශ්‍රී පවන් මහතා. එතුමා සාසිසිරි ඩියාබ්‍රු කියන මහතු දෙන්න පළවෙනි දවසේම ස්ටේ ඕඩර් එකක් දුන්නා. ඒ රෙගුලේෂන් එක ක්‍රියාකාරීත්වය අත්හිටෙව්වා. ඒගොල්ලෝ කිව්වා ව්‍යවසායකයෙකුට යම්කිසි ව්‍යාපෘතියකට අවසර දීලා ඊට පස්සේ එකපාරටම රජයේ ප්‍රතිපත්තිය කියලා ඒක බ්ලොක් කරන්න බෑ. ඒක බ්ලොක් කරොත් එයාගේ ලෙජිටිමේට් එක්ස්පෙක්ටේෂන් කියන්නේ නෛතික බලාපොරොත්තු අවසන්. ඒ නිසා මගේ අපේ සමාජයේ නෛතික බලාපොරොත්තු ඒක ලෙජිටිමේට් එක්ස්පෙක්ටේෂන් මේ උල්ලංඝනය වයලේට් කරලා තියෙනවා. ඒක නිසා කියලා ඒ ගැසට් එක අත්හිටෙනවා. අත්හිටලා අවසානයේදී ගැසට් එක අවලම් කරන්න කියලා තීරණයක් දුන්නා. එතකොට ඒකෙදි කිව්වේ මොකද්ද? යම්කිසි ව්‍යවසායකෙකුට ව්‍යාපෘතියක් කිරීම සඳහා ආයෝජනය කිරීම සඳහා රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් වශයෙන් දීලා තියෙනවා නම් ඔහුට ඒක වෙනස් වෙන්න ඕන නම් රාජ්‍ය ප්‍රතිපත්තිය වෙනස් වීම මත ඔහුට සාධාරණ කාලයක් දෙන්න ඕන. එතකොට එහෙම නැතුව එකපාරටම ප්‍රතිපත්ති වෙනස් කරලා ව්‍යවසායකයෙක්ගේ ව්‍යාපෘතිය නවත්තන්න රජයට බෑ. ඒක හරි පැහැදිලිව නඩු තීන්දුව කියලා දෙනවා. ඉතින් ඒක අභියාචනය කරා ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඒකෙදිත් ඒකට ඒක කන්ෆර්ම් වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි අවසානයේදී ඔය හේතුව නිසා මම අර කලින් කිව්වා මම ඇප්ලිකේෂන් එකක් දැම්මා කියලා. ඒ ඇප්ලිකේෂන් එකට අනුමැතිය දුන්නේ නැහැ කියලා දුන්නේ නැහැ කියන්නේ උත්තරයක් දෙන්න නැතුව කියන්නේ. මේ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකින් එකඟතාවයට ආවා වාහන 2250ක් එකලස් කරන වාහන ලියාපදිංචි කරන්න. අවුරුද්ද මොකද්ද? ඒක ආවේ 2013 නෙවෙයි 2010 ඒ තීන්දුව ආවේ 2000 ඒ තීන්දුව දුන්නේ 2012 සැප්තැම්බර් මාසේ 13 වෙනිදා. අන්න එදා තමයි අපේ ව්‍යාපෘතිය අවුරුදු 3ක් 2250ක් එකලස් කරන්න පර්මිෂන් හම්බුනේ. අන්න එදායින් පස්සේ තමයි ශ්‍රී ලංකා රේගුලේ පුද්ගලයා අල්ලස් ඉල්ලලා ඔය ඉෂුව එක ආවේ. අන්න එදා ඉදලා තමයි ඔය ශ්‍රී ලංකා රේගුල දිගට ඊට කලින් ශ්‍රී ලංකා රේගුල ප්‍රශ්න තිබුණේ නැහැ. අපි දැන් පිළිවෙලට આવොත් 98 99 බත් කරපු වාහන කරන්න ඉඩ දුන්නා. ඉස්සරහා පස්සේ ගෙනල්ලා ඒක දුන්නා. ඒක වෙනම ඒක ලංකාව හැමෝම කරා. හරි. ඊට පස්සේ 2003 දීද එකලස් කිරීම කරවන්තේ 2003 දී තමයි එකලස් කිරීම 2002 දී 2002 අප්‍රේල් මාසේ 4 වෙනිදා තමයි එකලස් කිරීම සඳහා ආයෝජන මණ්ඩලෙන් අනුමැතිය දුන්නා. කම්ප්ලීට් වාහන බොඩිය කම්ප්ලීට් ගෙනල්ලා කපලා නෙමෙයි. හරි. ගෙනල්ලා ගිය බොක්ස් එහෙම වෙනම ගිය බොක්ස් වෙනම ගේනවා. එන්ජින් වෙනම ගේනවා. පාර්ට්ස් වෙනම ගේනවා. ගෙනල්ලා ඕන නැති කෑලි අයින් කරලා ආයි බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් එකට අපි වාහනේ දුන්නා. හරි. එතකොට 2003 කරපු වැඩේදී රෙජිස්ටර් කරේ ඒ අවුරුද්ද අපිම පරණ බඩු ටිකක් නම් ගෙනාවේ. ඔව්. ගෙනල්ලා 2003 නම් හැදුවේ මැනුෆැක්චරර් එක 2003 විදිහට රෙජිස්ටර් කරේ. නෑ. මැනුෆැක්චරර් එක කියන්නේ assembling කියලා යටෙන්නේ. මොකද මැනුෆැක්චරර් එකක් වැටෙන්නේ නෑ. assemble අවුරුද්ද තමයි පොතේ වැටෙන්නේ. රෙජිස්ටර් වෙන්නේ RMB එකේ අලුත් නම්බරයක් විදිහට. ඒ කියන්නේ ඒ යන රේන්ජ් එකට. නමුත් ඒක කියනවනේ locally assembled with loose පොතේ ස්ටැම්ප් කරනවා. ඔව්. පොතේ ස්ටැම්ප් වෙනවා. ඒකට අමාත්‍ය මණ්ඩල තීරණයකුත් තියෙනවා. ශ්‍රේෂ්ඨ අධිකරණයකුත් තියෙනවා. Assemble in Sri Lanka with used parts. Assemble date මෙදා. හරි. එතකොට අර නීතිය අවශ්‍ය වුණේ නැහැ. මේ ප්‍රධාන සමාගමේ මව් සමාගමෙන් අනුමැතිය ගන්න ඕන කියන එක එදා තිබුණේ නැහැ. නෑ මව් සමාගමෙන් අනුමැතියක් ගන්න ඕන කියන කවුරුත් නැහැ. ඔය මව් සමාගමෙන් අනුමැතියක් ගන්න ඕන කියන එක කියන්නේ මේ මෙහින ඒජන්තවරුනේ. ඒක මව් සමාගමට මම ඔයිට කලින් මව් සමාගමත් එක්ක ඔය ගැන සාකච්ඡා කරලා කිව්වතාවා. ඒ කියන්නේ මව් සමාගම කියන එකෙන් අදහස් කරන්නේ මව් සමාගම කියලා කියන්නේ මෙහි ඉන්න ඒජන්ට්ලානේ. ඒජන්ට්ලා කියනවා මේ එයාගේ මව් සමාගමෙට කියලා. දන්නේ නැහැ මම එයාලට මව් කොහොමද එහෙම උනේ කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ දැන් අපි තිබු උදාහරණ කියලා ටොයටා. නැත්නම් Nissan කවුරු හරි කරපෙන. මම ඒගොල්ලන්ගේ කල්පනාකාරීත්වය හම්බුනානේ. ඉතින් ඒගොල්ලෝ කියලා තියෙන්නේ මේ පාවිච්චි කර කොටස් කරලා කරන දේ ඔයා ඔයාගේ උරනමක් දාගෙන කරන්න අපේ ප්‍රශ්නයක් නැතිලා. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒක නිසා තමයි අපි එම්පරා කියන ට්‍රේඩ් නේම් එක යටතේ තමයි අපේ වාහන මාකට් කරන්නේ. එතකොට ඔබෙන් බදු අහිමි වීමක් රටට සිද්ධු වෙන්නේ නැහැ කියන එකත් ඔබ මොකද විකුණනකොට ඒ ගාන එකතු කරලා මිල එකතු කරනවා. මිල එකතු කරනවා. හැබැයි ඒ වගේම රජයේ යම් කිසි විදියකදී අනිකුත් ඒ කියන්නේ නව නිෂ්පාදනය කරන්නන්ට යම් කිසි දෙනවනම් 130 වැලියු ඇඩිෂන් එකක් තියෙනවා නේද? 130ක මොකක්ද ඒකට කියන්නේ වැලියු එක. අගේ එකතු කිරීම. අගේ එකතු කිරීමක් මත යම් කිසි අඩුවක් කරනවා නම් ඒක නවද පාවිච්චි කරද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒක මටත් තියෙනවා නැත්තම් එහෙම වෙන්නේ. පාවිච්චි කළ කොටස් වලට විතරක් සම්පූර්ණ මුදල ගහලා නව කොටස් වලින් එකලස් කරන කෙනෙකුට මුදල අඩු යම් කිසි මුදලක් අඩු කළොත් ඒක අපිට
ව්‍යාපෘති කරගෙන යන්න බැරි වෙනවා. ඒක නිසා නව කොටස් කර කරන නම් අපි කරන්නේ අඳුනෙ වෙන්න ඕන. නව කොටස් කරන එකනාගේ බදු අනුපාත ක්‍රමවේදයම යූස් පාර්ට්ස් වලින් කරන එකනාගේ දෙන්න ඕන. ඒ වගේම තමයි නව කොටස් නව වාහන ආනයනය කරන එකනාගේ බදු කොච්චරද තියෙන්නේ? පාවිච්චි කර වාහනයක් ආනය කරත් ගෙවන්න එකම බද්ද. ඒකම මම කියන්නේ. යම් කිසි විදිහකදී අපි එකලස් කරපුවාම නව කොටස නව වාහනයක් ආනයනය කරපු එකනාගේ බද්දට එනවා වැලියුවේෂන් එක නැත්තම්. හොය වැලියුවේෂන් එක තියෙනවා නම් ඒක යම් කිසි අපේ රජයේ සහනයක් දෙනවා. ඒ සහනය දෙපැත්තට වෙන්න ඕන. ඔබ හදපු වාහනවල ආරක්ෂාව සම්බන්ධ සහතිකයක් දෙන්න පුළුවන්. අපි දෙනවා අනිවාර්යයෙන් මේ සහතිකය. ඒක ප්‍රධාන වෙනත් සමාගමකින් ටෙස්ට් කරලා දෙන සෙට් එකක් මම වාහන ටෙස්ට් කරලා නේ ඔයාලට දෙන්නේ සෙට් එකක්. මගේ සමාගමෙන් ආනයනය කරලා මාර්ගික සමානීය ක්ලාස් කරන වාහනයක ආරක්ෂාව පිළිබඳව මම සාහවරු කරනවා. දැන් අපිට කියන්න බෑනේ මගේ එක වෙනත් කෙනෙක් සාහවරු කරන්න ඕන කියලා. මගේ සමාගමෙන් ක්ලාස් කරා නම් වාහනයක් ඒ වගකීම ඒට හානිය පිළිබඳව සම්පූර්ණ වගකීම මම දරනවා. ඒක මම වගකීමක් සහිතව කියනවා. මේ වෙනකන් මේ පරිභෝගිකෙන් එහෙම ප්‍රශ්නයක් මට තියෙලා නැහැ. හරි 2009 අර පනතට අර වගේ නිර්දේශයක් ගෙනාවාම ඔබ නඩු කියනවා. නඩු කියුවගෙන් පස්සේ එතනින් එහාට කර්මාන්ත කරගෙන යන්න බැරි වෙනවද? නැහැ කර්මාන්තය කරගෙන යන්න පුළුවන් වෙනවා. කර්මාන්තය කරගෙන යෑමේ ක්ෂාණයක් වෙන්න මම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුව දෙනවා. වාහන 2250කට යටත් ලියාපදිංචි කරන්න අපේ එකඟතාවයක්. දැන් යම් කිසි දෙයකින් ඒ කියන්නේ මම එකඟ වුණා. ඒ කියන්නේ එතකොටත් ඒව ඉච්ඡා ප්‍රමාණයක් හදලා තිබුණද? නෑ. අපි ඉදිරියට කරන්නේ නෑනේ දැන්. අපි වාහන දැන්. මොකද මේ නීතිය ගේනකොට ඔබ හදපු වාහනක් තිබුණද ඔබ? හදලා විකුණපු වාහන තිබුණා. හදලා ඉතුරු වෙලා මේ නීතිය නිසා රෙජිස්ටර් කරගන්න බැරි වෙච්ච වාහන තිබුණේ නෑ. නෑ. හදලා දැන් හදලා වාහන විකුණලා සම්පූර්ණ වාහන ටික විකුණලා තිබුණා. ඒ වෙලාවෙකට හදලා තිබුණා. ඒකට එයාලා ට්‍රාන්ස්ෆර් කරගෙන ඒ රෙජිස්ටර් කරලා තිබුණා. රෙජිස්ටර් කරලා නැතු යදී රෙජිස්ටර් කරීමේ පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. මොකද ඒව රෙජිස්ටර් කරන්න බැරි කමක් තිබුණේ නෑනේ. ඒව රෙජිස්ටර් කරන්න ඒ වෙනකොට ඒ නීතිය පාස් වෙනකොට ශ්‍රී ලංකා ඇසම්බලි එක 2009ට කලින් නම් රෙජිස්ටර් කරන්න පුළුවන්කම තිබුණේ. එහෙමද? 2009ට කලින් නම් නෑ 2009 පමණක් නෙමෙයි. ඔව්. ලව් 2009ට කලින් නම් මට ඒක හරියට මතක නැහැ. හැබැයි මොකුණත් ඒ එතන ඒ වෙනකොට වාහන 410ක් ඇසම්බල් කරලා තිබුණා. ඇසම්බල් කරලා විකුණලා තිබුණා. මම මේ කතා කරන්නේ දැන් වාහන දෙයක් කියන්නේ. ඒකට 2008 වෙනකොට 2008-09 වෙනකොට වාහන 410ක් ක්ලස් කළා තිබුණා. ඒ ක්ලස් කරපු වාහන ටික විකුණලා තිබුණා. එතකොට ඒ විකුණපු අය ලියාපදිංචි නොකිරීම සම්බන්ධව වෙනම නඩුවක් දාලා තිබුණා. ඒ නඩුවේදී තීරණය කළා තිබුණා අමාත්‍ය මණ්ඩලය විසින් ඒ රේගුවේ ඒ කියන්නේ ලියාපදිංචි නොකරපු වාහන 410ම ලියාපදිංචි කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා දීලා තිබුණා. ඒ අනුව අමාත්‍ය මණ්ඩලන්න මත ඒ 410 විකුණපු 410ක්. හැබැයි 2012 අර තීන්දුව දෙනකොට නොවිකුණපු වාහන එකක්වත් මගේ අතේ තිබුණේ නැහැ. ඉතින් එතනදී තීන්දුවේ තියලා තියෙන්නේ 2250ක් ඉදිරියේදී එකලස් කරන වාහන ලියාපදිංචි කරන්න හැකියාව තියෙනවා. 2250කට යටත් වසත් තුනක් තුළ. හැබැයි ඒ තුළ යම් කිසි නොවිකුණාත ඉතිරි වාහන කීපයක් තියෙන නම් ඒකත් අර 2250 තුර තියෙනවා කියලා. ඔව්. ඒ කියන්නේ අර 400ත් ඔබේ ගානට වැටෙනවා. 400 වැටෙන්නේ නැහැ. මොකද 400 විකුණපුවානේ. දැන් නොවිකුණා තියෙනවා. නොවිකුණා. නොවිකුණා unsold කියන එක specifically නඩු තීන්දුව තියෙනවා. 2013 නම් නඩු තීන්දුව හම්බෙන්නේ මම හිතන්නේ. 2009 නඩු ඔය. නෑ 2013. 2012 සැප්තැම්බර් මාසේ 13. ඒ හම්බුණාගෙන් පස්සේ ඔබ ඒ කෝට එක කරනවද වාහන? නේද ඒක කරන්න හම්බුනේ නැහැ. ඒක එතකොට ගෙනාවු වාහන 90ක් ගෙනාවා. ඊටු ටික ගේන්න කියලා තමයි මේ රංජන් කනක සභේ කියන ප්‍රශ්නේ ආවේ. ඉතින් ඊට පස්සේ දැන් මේ වෙනකොට ශ්‍රී ලංකා රේගුවේ තියෙනවා කන්ටේනර් 8ක්. වාහන 40 ගානක්. වාහන 25ක් නිකන් ඔහේ තිබිච්ච ඒවා අරගෙන ගිහින් තියෙනවා ශ්‍රී ලංකා රේගුවේ. කියන්නේ මේ අදාළ පුද්ගලයා මං කියපු පුද්ගලයා. එතකොට තව කන්ටේනර් 4ක් පොඩමඩ ඒ අර නිකන් අරන් ගිහින් තියනවා කියන්නේ එතකොට යාඩ් එකේ තිබිච්ච ඔබ හදපුවත් වාගේ හදපු ඔය දැන් ඔය 2250 අප්‍රූව් කරාට පස්සේ ඇසම්බල් කරපුවා. ඒක අරන් යන්න බෑනේ. බෑ. ඒ කියන්නේ මොකද අර පනත අර නීතියට යටත් කරනවා. ඔව් අරන් යන්න බෑ. දැන් මේ වෙනකොට ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. මේ වෙනකොට 2013 ඉඳන් මේ වෙනකන් ඒ එක වාහනයකටවත් එක ඒ වාහන ගිරිට 25ටම කිසිම චෝදනාවක් නැහැ. 2010 මොනවද තිබුණ වාහන? එතකොට ඒ වෙලාවේ මම හිතන්නේ ඔය 110 එකට ගොඩක් ප්‍රසිද්ධයි කොරෝනා. ඒ 110 තිබුණා. ඒ විපක් ඉස්සර ගියා. පස්සේ ඉතින් මොඩල් චේන්ජ් වෙනවනේ. එතකොට ඒ ඔලෝ ඇලියෝන් එක්සියෝ කියලා මොඩල්ස් තමයි තිබුණේ. ඒක එම්පර ඇලියන් එම්පර 121 එකක්. ඒක සිංහ ලකුණ තිබුණේ නේද? ඔබේ ලෝගෝ එහෙමද? මගේ ලෝගෝ එක නෑ. එම්පර කියන්නේ අපි මෙහෙම ඉරිදෙකුත් එක්ක ඒක අපි රෙජිස්ටර් කරලා තියෙනවා ට්‍රේඩ් නේම් එකක් විදිහට. ඉතින් දැන් එතකොට දැන් ඒ වාහන 25 අරන් ගිහිල්ලා තියෙනවා. මේ වෙනකන් උත්තරයක් නෑ.
ඇයි ගෙනිච්ච කියලා උත්තරයක් දෙන්නේ නැහැ. අධ්‍යක්ෂ ශ්‍රී ලංකා ආරේගුව අධ්‍යක්ෂ ජනරල්ගෙන් අහනවා මොකද්ද මේකට හේතුව? ඒ උත්තරයක් නැහැ. දැන් හැමදාම යනවා. අර මට සමහර නිලධාරීන් කියනවා ශ්‍රී ලංකා ආරේගුවේ අධ්‍යක්ෂ ජනරල්ගේ කාමරයට එහා පැත්තේ කාමරයක් හදලා දෙන්න කියලා. මොකද මම හැමතිස්සෙම යනවා. හැබැයි මට උත්තරයක් නැහැ. අද යනවා පොඩ්ඩක් ඉන්න කියනවා කමිටියක් දාන්න මේ හෙට උත්තරයක් දෙන්න කියලා වහම report එකක් දෙන්න කියලා. දැන් මම ඒක තමයි කිව්වේ නිලධාරීන්ගේ ලොකු අඩුපාඩුකම් තියෙනවා. ඒ කියන්නේ නිලධාරීන් හරි තීරණ ගන්නෑ. විශේෂයෙන්ම හරි තීරණ ගන්න හරි නිලධාරීන් හිටියනම් තමර අපි වගේ ව්‍යවසායකින්ට ආයෝජකින්ට මේ වගේ දේවල් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ බය නැතුව තීරණ ගන්නවා. යම් කිසි කෙනෙක් කිව්වොත් නිලධාරියෙක් සේවක අධ්‍යක්ෂකව කියලා සති දෙකකින් සති තුනකින් report එකක් දෙන්න. ඒ report එක සති තුනකින් ආවේ නැත්තම් ඒ ඩිරෙක්ටර් ජෙනරල්ගේ ඩිසිෂන් එක නිකන් හැල්ලුවට ලක් වෙනවා. නමුත් ඩිරෙක්ටර් ජෙනරල් එක තවම අවුරුද්දක් යනකම් ඒ report එක එන්නේ නැත්තම් ඇයි මේකේ වරද කියලා කියන්නේ නැත්තම් නිලධාරියෙක්. ඩිරෙක්ටර් ජෙනරල් නිශ්ශබ්දව ඉන්නවා නිහඬව ඉන්නවා නම් ඒක එක්කෝ නිලධාරී එක්කෝ ඒ නිලධාරියා ඒ ස්ථානවල සුදුසු නැහැ. එහෙම නැත්තම් එයාට ඒක කරන්න දෙන්නේ නැහැ. එහෙම නැත්තම් එයාට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා හුඟක් වෙලාවට මේ අපේ රාජ්‍ය පරිපාලන සේවයේ හොඳ නිලධාරීන් ඉන්නවා. ඒකට සුදුසු නිලධාරියෙක් බය නැති තීරණ ගන්න සුදුසු හරි නිලධාරියෙක් වෙනද දැම්මනම් මේ ශ්‍රී ලංකා රේගුවට පමණක් නෙමෙයි. මේ සමස්ත රාජ්‍ය ආයතන ඔක්කොටම සුදුසු නිලධාරින්පත් වෙන්න ඕන. ඒ කියන්නේ හොඳ ආකල්ප තියෙන හොඳ හැකියාවල් තියෙන නිලධාරීන් ඉන්නවා. ඒගොල්ලන්ව දාන්න ඕන. එතකොට මේ ප්‍රශ්නේ චෝදනා කරනවා නම් නිලධාරින්ට අධිකරණයේ නිදොස් කොට නිදහස් කරනවා නම් ඔබෙන් ඉල්ලුවේ නැහැ කියලා අල්ලත් ඒ නිලධාරිය කවුද චෝදනා කරන්න ගල්ල සිල්වා කෙනෙක් එන්නේ. ඔහු ඉල්ලුවේ නැහැ කියලා නිදොස් කොට නිදහස් කරනවා නම් ඒ නිලධාරිය කරලා නැහැ මේක. දැන් හොඳ ප්‍රශ්නයක් ඔබතුමා ඇහුවේ ඕක කවුරුත් හිතන්නේ නැති දෙයක්. මෙන්න මම ඒකට උත්තරේ දෙන්න. දැන් මේ තියෙන්නේ ඒ තීන්දුවෙන් පස්සේ දීපු තීන්දුව. දැන් මේ ඔය කියන චෝදනාවට ලක්වෙච්ච නිලධාරියා ඉල්ලනවා ඒ උසාවියෙන්ම මේක බොරු චෝදනාවක්. ඒක නිසා මේ බොරු චෝදනාව කරපු පුද්ගලයාට විරුද්ධව දඬුවම් දෙන්න. අල්ලස් දූෂණ කමිෂන් එකේ අයටත් හර්ෂද සිල්වා කියලා මටත් දඬුවම් දෙන්න. නඩුකාරතුමා ඒකට ඒක විතරක් ප්‍රසිද්ධ කළා. ඒ කියන්නේ නඩුකාරතුමා නෙමෙයි, ඒ කියන්නේ ඔය චූදිතයාගේ නීතිඥවරු එහෙම නිදහස් ඒ වගේ ප්‍රසිද්ධියක් කරයි. හැබැයි ඉතින් හරි පුදුම සහගත දෙයක් තියෙනවා. දැන් තීන්දුව දෙන දවසේම ඒ නිලධාරියා දන්නවා, ඒ නීතිඥයා දන්නවා තීන්දුව කොහොමද දෙන්නේ කියලා. ඒකනේ යා එදාම ෆිඩෙවිට් එකක් හදාගෙන ගිහලා උසාවියෙන් ඉල්ලනවා මට තෝ තීන්දුව දෙන්න. මට විරුද්ධව මෙහෙම කරන්න. එතකොට ඒක ටිකක් පුදුමයි. ඒක මම දන්නේ නැහැ කොහොමද ඒක වුණේ කියලා. එයාට කොහොමද ඒක තීන්දුව මෙහෙම එනවා කියලා එයා දැනගත්තේ කියලා. අපි එතන නොවයි. නෑ නෑ අයමු. නමුත් මම කියන්නේ කොහොමද දැනගත්තේ කියලා මම දන්නේ නැහැ. ඒක මම කිව්වේ දන්නේ නැහැ. නමුත් එයාට කොහමද එයා දැනගත්තේ? එයා හිතන්න තියෙක එහෙම එකක් වෙනවා කියලා කවුරු කීනේ. පෙර සූදානම කියන්නේ නේ. සමහර හීනෙන් වගේ කියන්න ඇති. සමහර තීන්දුවටම හරිය නැහැ විදිහේ ෆිඩ්බැක් එකක් ගැලදෙනවනේ. හීනෙන් කියන්න ඇති. ඉතින් ඒකේ හින්දා එයා ඊට පස්සේ දැන් ඒක ඉල්ලනවා. ඉල්ලුවාම ඒක දිනයක තීන්දුවක් දෙනවා. ඒ නඩු කාර්තුමාම. එයා කියනවා මේ දැන් වරදක මේ ක්‍රිමිනල් ඒ කියන්නේ අපරාධ නඩුවක සාක්ෂියක් ඒකට කියන්නේ මේ අර සිවිල් නඩුවක තමයි බැලන්ස් ඔෆ් පොලිටි කියලා කියන්නේ. ඒකට කියන්නේ මේ අර විහි සම්භාවිතාවක් සම්භාවිතාවක් තියෙනවා. නැත්තම් කියන්නේ ක්‍රිමිනල් ඔෆෙන්ස් එක කියන්න ඕන සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කරන්න ඕන කියලා. ඉතින් යම් කිසි නඩුවක සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරේ නැහැ කියලා නිදහස් වුණාම සමහර වෙලාවට දැන් අපි බැලුවොත් මහාධිකරණ නඩුවල සමහර වෙලාවට වෙනවා සමහර දේවල් කියනවා මේ මොකද ටෙක්නිකල් තාක්ෂණික දෝෂ නිසා අයි ගොඩක් නිදහස් කොට නිදහස් වෙනවා. සමහර ඒවා තියෙනවා මේ සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කරගන්න බැරි වුණා සාක්ෂිකාරයන්ගේ පොඩි පොඩි අඩුපාඩුකම් නිසා. දැන් එතුමාම කියනවා මේ නඩුකාරතුමාගෙන් ඒ ඉල්ලීමට දෙනවා මේ තීන්දුව මේ තීන්දුව තීන්දුව මේ මම කියලා නැහැ. මොහොව නිදොස් කොට නිදහස් කරන්න මම කියලා නැහැ. මේ නඩුව නිස්සාරයි පීඩාකාරී කියලා මම කියලා නැහැ. ඒක නිසා ඔගොල්ලෝගේ ඉල්ලීම මම ප්‍රතික්ෂේප කරනවා. මට විරුද්ධව සහ අල්ලස් දූෂණ කමිෂන් එකට විරුද්ධව චෝදනා ගොනු කරන්න කියන එක මම ප්‍රතික්ෂේප කරනවා. මොකද මම මොහොව අර සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කරන්න බැරි වුණු නිසා නිදොස් කොට නිදහස් කළත් මේ ඔහු
පීඩාකාරීද නිස්සාරයි කියලා කියලා නැති නිසා ඔබතුමාව මේ මාව ඒ ඉල්ල ප්‍රචෝදනාවෙන් අයින් කරන්න කියලා මට මට විරුද්ධ චෝදනා කරනු ගන්න බෑ කියලා. දැන් ඔයා ඔබතුමා බලන්න මේ සාම බලන්න දැන් ඕන තරම් ඉන්ටර්නෙට් එක ගාලා නිදොස් කොට නිදහස් කරපු පමණින් ඒ පුද්ගලයා නිවර්දිකාරයෙක් වෙනවා නෑ. එහෙම නැහැ කියපුවා ඕන තරම් අවස්ථා තියෙනවා. හැමම නඩුවකම ඒකෙන් නිදොස් කොට නිදහස් කරපු පමණින් අර පුද්ගලයා ඒ වරද කළේ නැහැ කියලා ඔප්පු වෙන්නේ නෑ. එයා නිදොස් කොට නිදහස් අර ඔප්පු කරගන්න බැරි වුණා කියන තැන ඒ වරද කරේ නැහැ කියනවා කියන්න බෑ. මේ පැත්තෙන් ඔප්පු කරගත්තේ නැහැ කියන්න පුළුවන්. ඔව්. ඔහුගේ පාර්ශවයෙන් කියන්න පුළුවන් මම කරේ නැහැ කියන එක ඔප්පු වෙලා තියෙනවා කියන එක. නෑ නෑ නෑ. කරේ නැහැ කියලා ඔප්පු වෙලා නැහැ. කරේ නැහැ කියලා මට ඔප්පු කරන්න බැරි වුණ නිසා නිදහස් වුණා. ඒ වුණත් ලංකාවේ කනඩුවක්වත් තියෙන එකක් නෑ. එහෙම නේද? ඒක දැන් මේකනේ ඔය නඩු තීන්දුව වලදී යම් කිසි නිවැරදිකාරයෙක්ද වැරදිකාරයෙක්ද කියලා දෙපැත්තට නැති අවස්ථාවක සමාජයේ පිළිගැනීම නෑ ඒක තමයි මම කියන හරි නිවැරදිකාරයෙක්ද වැරදිකාරයෙක්ද කියලා ඔප්පු කරගන්න බැරි අවස්ථාවක ඒ පුද්ගලයා ඇත්තටම නිවැරදිකාරයෙක් නම් එයා හිරේ අරින එක පවුනේ හරි නෑනේ අපි අපේ කොවත් වැරදින්නේ වැඩි ඒක නිසා මේක හරිද මේක වැරදිද කියලා ඔප්පු කරගන්න බැරි අවස්ථාවක ඕව නිදහස වෙනවා මොකද නිදහස් වීම හොඳයි වැරදිකාරය කියලා යනවාට ඔබ අවියාචනයේට යටත්ව ගත්තොත් දැනට සමාජයේ පිළිගන්නේ ඔහු ඔබෙන් අල්ලසක් ඉල්ලලා නෑ අල්ලසක් ඉල්ලලා නැහැ කියලා නෙමෙයි අල්ලසක් ඉල්ලලා නැහැ කියලා කියන්න බෑ කොහොමද කොහොමත් කියලා නැහැ මේකෙන් අල්ලසක් ඔහු නිදොස් කරන්න ඕන නිසා හැබැයි ඔහුගේ චෝදනාව ඔප්පු කරන්න බැරි වුණ නිසා නිදොස් කියනකොටම නිර්දෝෂී කියන එක නෙමෙයි දනේ ඕක දෝෂයක් නැහැ කියන එක නෙමෙයි තාක්ෂණ දුර්වලතාවයක් කියන කතා කරමුකෝ මේක ගැන අමතක කරලා දැන් මම කියන්නේ පොදුයි ඒතකොට ඒකත් ඒකම නෙවෙන්නේ එතකොට ඔහු නිදොස් කරලා නිදහස් කරලා තාක්ෂණ දුර්වල එතකොට ඒකෙන් කියනවද මේ මෙහෙමයි එයා කියන්න පුළුවන් මම මේක කරේ නැහැ. හැබැයි ඉතින් මගේ හෘද සාක්ෂියයි මමයි දන්නවා ඒක එයා කරා. එතකොට මේක මම ඔප්පු කරන්න ඕනා. එයා ඒක කරයි කියලා. හරි. එතකොට දැන් වෙහිකල් අපි කිදිලාම එකට යමු. වෙහිකල් ලංකා සමාගම ගැටලුවක් නැහැ, ප්‍රශ්නයක් නැහැ, හරියටම නිවැරදියි කියලා ඔබ කියන්නේ. අල්ලස් ඉල්ලලා රේගෝ විසින් ඔබව දිගටම හිර කරපු හින්දා කියන තැනනේ දැන් ඔබ ඉන්නේ නේද? ඒ කියන්නේ ඔබ ඔබේ ව්‍යාපාරය බොහොම සාධාරණයි. රේගුව බලපෑම් කරලා ඔබව නිකන් වැරදිකාරයෙක් චූදිතෙක් බවට පත් කරලා මේ චෝදනා කරනවා කියලා තමයි ඔබ ඉන්නේ හොරේ. නෑ ඔව්. දැන් මෙතන මේ මට ආව චෝදනා ඔක්කොම තමයි මේ ඇවිල්ලා තියෙන චෝදනා ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ අර හේතුව නිසා තමයි චෝදනා කරන්නේ. නමුත් මේකේ ඇත්ත తত্ত্বය ඒ චෝදනා මොනවා කරත් ඇත්ත తত্ত্ব විමර්ශනය කරන්න ඕනේ. දැන් මං චාමරට පැහැදිලි කරේ ඇත්ත తত্ত্বය. හරි. ඒතර අල්ලස් කතා වෙන්නේ 2003ද? 2013 අපි දැන් කතාව නතර කරගත්තේ 2013 මොකද ඔබට අනුමැතිය දුන්නා වාහන 35ක් අරන් ගියා 2500 යටත්ව තිබුණු කෝට එක කරගන්නත් බැරි වුණා කන්ටේනර්ස් දැන් මම හිතන්නේ කන්ටේනර්ස් කියන්නේ 8 කට 8යි 4යි 12යි ඒක වාහන 35කුත් තාම ශ්‍රී ලංකාවේ රෙගුලර් 2013 කියන අවුරුදු 9ක් දැනට තියෙනවා හරි අපි ගෙට විරාමයක නමු විරාමෙන් පසු කතා කරමු ක්ලාස් කරන වාහන රෙජිස්ටර් කරන්න දුන්නු එක තියෙනවනේ ඒ රෙජිස්ටර් කරන්න දුන්නු වාහන වලට දුන්නු තීන්දුව නැවත අභියාචනය කරන්න නැවත රිවියු කරන්න කියලා මට තව එක දෙයක් ඒ 2250 කියන එක කෝට එක ඔබට විතරක්ද නැත්නම් සමස්ත කර්මාන්තේ නියැලෙන්නද නෑ මට ඔබට මොකද මමනේ මම විතරනේ හිටියේ මම විතරයි වෙලා ඒ කියන්නේ මේ මෝටර පහන පනත පාස් වෙන වෙලාවේදී මම විතරයි හිටියේ ඒවා පාවිච්චි කරලා කොටස් වලින් ක්ලස් කරන ඒතකොට ඒ නිසා මට විතරයි ඒක දීලා තිබුණේ එතකොට ශ්‍රී ලංකා රේගුවෙන් මොකද ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුවට ආවා මේ තීරණයක් ආවා මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාගෙන් ඒක හිටපු 2013 එම ලියුමි තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අභියාචනාය කරන්න කියලා රිවිව් කරන්න කියලා අභියාචනය රිවිෂන් එකක් කරන්න කියලා නීතිපතිතුමාට ලියලා තියෙනවා පෙන්ඩින් ද රිවිෂන් මගේ ඉම්පෝට් සස්පෙන්ඩ් කරන්න ඉතින් ඇත්තට මේක සම්පූර්ණයෙන් නීතියට පට ගැනීම නියුකට කාටවත් බෑ ආනයන තහනම් කරන්න නමුත් එවැනි දෙයක් සිදු වුණා එතකොට ඒ සිදුවීමට සම්බන්ධව ඒ සිදුවීම සම්බන්ධව මම අභියාචන අධිකරණ නඩුවක් දැම්මා. එතකොට ඒ අභියාචන අධිකරණ නඩුවේදී නඩුව බාරගත්තේ නෑ උසාවිය. නඩුවේදී කිව්වා මේක ඒක මනරු බාර ගන්න නැතු යන්න තිබුණ හේතුවක් විදියට. ඒගොල්ලෝ දැක්ක හේගුව කිව්වේ අභිකසක කරා මම වාහන අමතර වාහන කොටස් බඳ කොටස් 2250ක් ගෙන ලයිසන් එකක් අරන් තිනවා. හැබැයි මේ මට 2250න් 410ක් අඩු වෙන්න ඕනලු. අර මම ඔබතුමාට කිව්වේ විකුණුවයි කියලා. මෙයා ඒක අර්ථ නිරූපණය කරනවා විකුණපු කියන කෑල්ල උසාවි තීන්දුවේ තියෙන විකුණපු කෑල්ල අතහැරලා නඩුකාරතුමා ඒ වක්කට හිටපු.
එතකොට එතුමා දැන් අභාප්‍රත් හිටිය ස්කන්ද රාජකීය නඩුකාරතුමෙක්. එයා කියනවා ඒ 2250 න් ඒ 410 අඩු වෙච්ච ප්‍රමාණයක් තමයිලු මට එකලස් කරන්න පුළුවන්. 2100. 2100ක්. හැබැයි මම 2250 කට ලයිසන් එකක් කරන් තියනවලු. ඉතින් ඒක නිසා මම මිස්ටර් ප්‍රසන්ට් කරලාලු ඉම්පෝට් කන්ට්‍රෝල් මේ ලයිසන් එක කරන් තියෙනවා. ඒක නිසා උසාවියට කරුණු හරියට පැහැදිලිව කියලා නැහැ කියලා නඩුව අහන්න බෑ කියලා ඉවත දැම්මා. ඒකෙන් ඒක කොහොමත් කියලා නැහැ මේ නඩුව අහලා නෙමෙයි තීරණය දෙන්නේ නඩුව අහන්න බෑ කියලා ඒක දෙන්නේ. ඉතින් දැන් ඕකට විරුද්ධව මම නඩු කීපයක් ගියා. 4436 ගියා. ගිල්ල ගිල්ල කොහොම හරි ඒක ශ්‍රේෂ්ඨ අධිකරණේ ගියා. ශ්‍රේෂ්ඨ අධිකරණෙත් මගේ අභියාචනය පිළිගත්තේ නැහැ. ඊට පස්සේ නැවතත් මං ආපහු කෝට් ඔෆ් ඇපීල් වල නඩුවක් දැම්මා. ඒක වැරදි කියලා. ඊට පස්සේ ඒ තීරණේ වැරදි ඒක මේකයි කියලා පැහැදිලි කරලා ඊට පස්සේ ආපහු ඒකත් රිජෙක්ට් කරා. ඉතින් ඒවකට තිබුණු දේශපාලන වටපිටාව අනුව කොහොම හරි මට ඒක උසාවි වලින් හම්බුනේ නැත්නම් නමුත් මම ඒකට දිගටම මං නඩු වලට ගියා. මට නඩු යන්න සිද්ධ වුණා. ඒ කියන්නේ ඔය දිගටම නඩු ගන්න නමුත් නඩු වලින් සිද්ධ වුණේ නැහැ සාධාරණ. සාධාරණ සිද්ධ වුණේ නැහැ. නමුත් අවසානයේදී වෙච්ච දේ මම කියන්නේ ගියේ. එතකොට තිබුණා නඩු හතරක්. එකක් තමයි අර මිස්ටර් ප්‍රසන්ට් කරලා ගත්තා කියන නඩු තීන්දුවට අදාළ තීන්දුවක් මං අභියාචනය කළා තිබුණා ශ්‍රේෂ්ඨ අධිකරණය. ඊට අමතරව තව එකක් තිබුණා. දැන් උසාවියේ නියෝගය අර ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අභියාචනය කරලා තිබුණේ නැහැ. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනය කරන්න බෑනේ. නමුත් රිවියු කරන්න කියලා ගත්ත ඩිසිෂන් එක අරනු රිවියු කරන්න දාලා තිබුණේ නැහැනේ. ඒක නිසා රිවියු නොකර තියෙන තාක්කල් මේ සුප්‍රීම කෝට් ජජ්මන්ට් එක වළංගුයි. ඒක නිසා අපි උසාවියට කන්ටම් චාර්ජ් කරන්න කියලා කොමිෂනර් ජෙනරල් මෝටර් ට්‍රැෆික් විරුද්ධ වෙනම කන්ටම් චාර්ජ් කරා. ඒ ඩිසිෂන් එක ක්‍රියාත්මක කර අපේ වාහන රජිස්ටර් කරන්නයි කියලා. ඒක ගියා අනක අභියාචනය ගියා. ඊට අමතරව මම මිලියන 1.5 බිලියන් වන්දිල්ලලා ඩැමේජස් ඉල්ලලා දිසාධිකරණ නඩුවක් ගියා ආණ්ඩුවට විරුද්ධව. ඒකට තව එකක් ගියා නීතිපතිතුමාට විරුද්ධව. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ අභියෝගයට ලක් කරන්න බැරි නිසා ඒක වෙනස් කරන්න බැරි නම් වෙනස් කරන්න බැහැයි කියලා දැනුම් දෙන්න ඕන ඒ උප අමාත්‍යංශයට මුදල් අමාත්‍යංශයට. එහෙම දැනුම් දෙන්න නැතුව නිකන් තියන් ඉන්න එක මගේ මූලික අධිකාරිය උල්ලංඝනය කරනවා කියලා. මේ නඩු හතර අපි ශ්‍රේෂ්ඨාධිකරණය ගියා. ඊට අමතරව අර වාහන ගත්තු කට්ටියක් හිටියන මගේ රෙජිස්ටර් කරන අන්තිම කාලේ ඒගොල්ලෝ නැත්තම් මම දැන් මේකෙදිත් මම කනගාටුව ප්‍රකාශ කරනවා ඒගොල්ලන්ට තවමත් මම හිතන්නේ ඒගොල්ලන්ට රෙජිස්ටර් කරන්න බැරුව කියලා තියෙනවා. ඔයාලා 400 ගන්න. නෑ නෑ මේ අන්තිමට ගෙන ආපු වාහන 40 ගානක ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි තයිප්පනින් ඉවර වෙයි. නමුත් ඉතින් අන්තිමට 40 ගානේ අවුරුදු ඒ 2013 න් පස්සේ මම එකලස් කරානේ වාහන 90ක් එකලස් කළා. හ්ම් හ්ම්. ඒ එකලස් කරන වෙලාවේ තමයි අර කෝටකට යටත්. ඔව් කෝටකට යටත්. 2250 න් 90ක් එකලස් කළා. එතකොට ඒව රේබියෙන් ඔබට ප්‍රශ්න නැතුව ක්ලියර් කළා. නෑ ඒක ක්ලියර් කරන්න ඕන ප්‍රශ්නයක් උන්නේ නෑ. ඒ අල්ලස් එකෙන් පස්සේ තමයි කුනේ. හරි. මම කියනවා 2016 ට. ඔව්. 2016 දී රවි කරුණානායක කැමැතිවරයා හරහා තනි පුද්ගලයෙක්ගේ සමාගමකට නෛතික මෙබ අයිතියක් දෙන්න කියලා කැබිනට් එකට මේන්නේ. අයවැයට දාගත්තේ කොහමද? ඒක තමයි දැන් උතරදී ප්‍රශ්නේ තියෙන. දැන් කාමර ඒකනේ මම කිව්වේ. දැන් මේ නොදන්න අය නොදන්න විදිහට අවබෝධවල් දෙනවා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අභියෝගයට ලක් කළේ නැහැ. ඒතොර මම එක කන්ටෙම්. ඒක ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ ක්‍රියාත්මක නොකිරීම කන්ටෙම්. ඒතොර කොමිෂනර්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දඬුවම් නොදීමට හේතු විමසුවා ශ්‍රේෂ්ඨාධිකරණේ නඩුවේදී. අපි කන්ටෙම් 2 නම්බර් ඕනම් ඕරහොල බාන් පොණ කරුට SCFR contempt number 2 of 2015 ඒ contempt නඩුව. එතකොට තව අභියාචනයක් තිබ්බනේ. තව වන්දි නඩුවක් තිබ්බනේ 1.5 බිලියන්. එතකොට දිසාධිකරණේ. දිසාධිකරණේ. එතකොට තව වාහන ගත්තුවත් නඩුවක් දාතුන. දැන් මෙතන මේ නඩු පහක් තියෙනවා. එතකොට මේ නඩු පහෙන්ම විසඳුමක් දෙන්න එපා. එතකොට මේ විසඳුම තමයි රවි කරුණානායක කැමතිතුමා ඒ වෙලාවේ අමාත්‍යවරයෙක් ඉදිරියට කරේ. මොකක්ද? එතුමා ඇත්තටම මම දකින විදිහට හොඳ අමාත්‍යවරයෙක්. මොකද මං එයා පුද්ගලිකව දන්නේ නැති වුණත් එතුමා හරි තීරණ ගත්තා. හොඳ අමාත්‍යවරයෙක් කිව්ව මං ඒකයි බය නැතුව තීරණ ගත්තා එතුමනේ. එතුමාගේ නිලධාරිනුත් හරියට එතුමාට උපදෙස් දුන්නා. මොකක්ද උනේ? දැන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් තියෙනවා. ඒ නියෝගය රිවියු කරන්න කියලා අමාත්‍ය මණ්ඩල තීරණයක් අරගෙන අධ්‍යක්ෂ වෙනවලට දැනුම් දෙනවා බඩු නවත්වන්න කියලා. 2013 පෙබරවාරි මාසේ 28 වෙනි. එතකොට 2016 වෙනකොටත් ඒ නඩු තීන්දුව රිවියු කරන්නේ නැහැ. ඒක වළංගුයි. එතකොට මම ඒක අවලොන් කළා නෑනේ. ඒක ඉතින් එහෙනම් නීතිපතිතුමා ඒ අනුව කටයුතු කරලා ඒක අවලොන් කරන්න උනා. ඒක අවලොන් කළා නෑ. එතකොට මම ඒ නිසා උසාවියට අපහාස කරා කියලා කොමිෂන් නඩු දානවා.
වන්දන අඩුවක් දානවා. දැන් මේකට තියෙන හොඳම විසඳුම මොකක්ද? එතුමා කිව්වේ ශ්‍රේෂ්ඨාධිකරණයේ වගේ අවුරුදු 3ක් යනකොට රිවියු කළා නැත්තම් කැබිනට් ඩිසිෂන් එක අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ වගේ දැන් වළංගුයි ක්‍රියාත්මක කරන්න. අන්න එහෙම කැබිනට් පේපරයක් තමයි එතුමා අමාත්‍ය මණ්ඩලයට දැම්මේ. හරි. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කළ යුතු නැද්ද? චාමර. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ වෙන මාර්ගවලින් වෙනස් කරන්න ඕනේ. එතකොට රජයේ නිලධාරීන්ට මොකද්ද මේ ප්‍රශ්නේ? ඒ ක්‍රියාත්මක නොකරපු ඩිරෙක්ටර් ජෙනරල් රියන්න ඕනද කොමිෂන් එකේ? කැබිනට් පේපර් එක අයවැයට අතුරත් කරනකොටත් නඩු ටික යනවනේ. නෑ නෑ නෑ. ඒක දාලා ඒ කැබිනට් පේපර් එක දාලා පවිකරණායක ඇමතුමා කැබිනට් පේපර් එක දාලා මුදල් ඇමතිතුමාට කිව්වා මේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ක්‍රියාත්මක කරන්න හැබැයි ම කොන්දේසි කීපයක් දැම්මා. ඒ කොන්දේසිය තමයි මම දාලා තියෙන සියලුම නඩු ටික ඉල්ලාස් කරගන්න. හරිද? එතකොට එතුමා කියපු දේ හරිනේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ක්‍රියාත්මක කරනකොට තියන් ඉන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් වගකීමක් සහිතව රාජ්‍ය නිලධාරියෙකුට මුදල් අමාත්‍යවරයෙකු විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට එතුමා කියනවා මේක ක්‍රියාත්මක කරන්න. හැබැයි මට කොන්දේසියක් දානවා අපේ රජ නිලධාරීන්ට දාපු සියලුම නඩු ටික තමුන් ඉල්ලාස් කරගන්න ඕනේ. වන්දි නඩුවත් ඉල්ලාස් කරගන්න ඕනේ. ඉතින් මම ඒ නඩු ටික ඔක්කොම ඉල්ලාස් කරගන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක කරන්න කියලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දැම්ම නිසා. හැබැයි ඒක අනුමත වුණාට පස්සේ තමයි මම ඉල්ලාස් කරගත්තේ. ඉතින් ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය අනුමත කරන්නේ නැහැ ඒ රවි කරුණා කැමතිතුමා කැබිනට් පේපර් එක. අමාත්‍ය මණ්ඩලයේ නීතිපතිතුමාගේ උපදෙස් ඉල්ලන්න ඕන මේක නඩු සම්බන්ධ නිසා කියලා නීතිපතිතුමාට යවනවා. අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව නැවත. මම අවශ්‍ය නම් ඔබතුමාට කෝල් පෙන්නන්න පුළුවන්. එතකොට ඒක අරිනවා නීතිපතිතුමාට. එතකොට නීතිපතිතුමා ගහලා එවනවා මෙන්න මෙයාගේ මෙහෙම නඩු ගොඩක් තිබ්බා මේක තියෙනවා. මේක හරි. මේ ප්‍රශ්නේ විසඳන්න ඕන. මේක ඕවර්ඕල් විසඳෙන්න ඕන. ඒක නිසා මට කියනවා අමාත්‍ය මණ්ඩලයට කියනවා මෝටර රථ ප්‍රවාහන පනතේ මේ දෙක එක වගන්තියට අර ඔබතුමාගේ වගන්තිය යටතේ පාවිච්චි කළ කොටස් බැරිව තිබුණත් මම රීකල් සංඛා ආයතනය ඒ අනුමැතිය ඒක ඇක්ට් එකට කලින් දාපු නිසාත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් තියෙන නිසාත් මට ඒක කරන්න කිසිම බාධාවක් නැහැ මෝටර රථ ප්‍රවාහන පනත වෙනස් නොකර ඒක කිරීමට හැකියාව තියෙනවා කියලා හරි පැහැදිලිව නීතිපතිතුමා නිර්දේශ කරලා වල තුමා බා. ඊට පස්සේද කැබිනට් අනුමැතිය හම්බු. ඔව් ඊට පස්සේ ඉතින් නිකන් හිටියේ නෑ. ඔබට චෝදනාවක් කියනවා ඔබ රවි කරුණානායකවත් නිකන් වටේ යවලා ඉවරලා මේකට අනුමැතිය ගත්තා කියලා. මිස්ලීඩ් කරලා. චෝදනානේ කරන්නේ නේද? මේකේ හරි ව්‍යාපාරයේ ස්වරූපය කිව්වේ නෑ පරණ බඩු ගෙනල්ලා අලුත් වාහන හදන්න කියලා. නෑ ඉතින් ඒක හරි පැහැදිලිනේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ ක්‍රියාත්මක කරන්නේ. ඒතකොට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය කියන්නේ මේක මේ කාමර මේ නිකන් උඩින් ගිහිල්ලා අරහෙන් අරගෙන මෙහෙන් අරගත්තා නෙමෙයිනේ. දැන් ශ්‍රේෂ්ඨාධිකරණේ නඩුවක් දැම්මම නීතිපතිතුමා අහනවයි අදාළ නිලධාරීන්ගේ. දොරේ අදාළ නිලධාරීන් ඔක්කොම ඔබ්සර්වේෂන් දෙනවා මේක මේ නිකන් අර පාස් ඔය ඔය කියන ඔය 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 කියන කතන්දර එක එකනා කියන කතන්දර දැන් ඔය ඔවා ඔප්පු කරන්න පුළුවන් ඒවා නෙමෙයිනේ. එතකොට රවි කරුණානායක ඇමතිතුමා මේ කැබිනට් පේපර් එක දැම්මනකොට මම නඩු හතරක් දාලා තිබුණා. එතකොට මම නඩු හතරක් උසාවියේ යනකොට ඒක බොරු කියලා නඩු දාන්න පුළුවන්ද මට? එතකොට මේ නඩු ඇයි ගෙනිච්ච උසාවියේ? කොහොමද දිසාධිකරණයේ මේ රොමේෂ් ඩිසිල්ලා මහතා තමයි දිසාධිකරණයේ නීති ජනාධිපති නීති රොමේෂ් ඩිසිල්ලා මහතා තමයි සාධිකරණයේ නඩු හිටියේ. කන්ටෙම් නඩු හිටියේ ජනාධිපති නීති ෆයිස් මුස්තෆා මහත්තයා. ඉතින් මේ වගේ සංජය ජයවර්ධන මහත්තයා නඩු හිටියේ මේ වගේ නීතිඥ මහතුරු විශේෂ මහා නීති මහතුරු ගිහිල්ලා නඩු කතා කරලා එතකොට අනික් පැත්තක් නැද්ද කතා කරන්න කාටවත්? එතකොට මට නිකන් තීන්දුව දෙනවද? රවි කරුණානායක මහත්තයා කරේ මේ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක කරන්න නැතුව අවුරුදු දෙකක් හිටියනම් ඒක ඇපීල් කළත් නැත්තම් ඒක ක්‍රියාත්මක කරන්න දුන්නා. හැබැයි ඒක අනුමත කළේ නැහැ. ඒ අනුමත කරන්න දුන්නේ නීතිපති කෙනා. නීතිපතිත් එව්වට පස්සේ නිකන් හිටියේ නැහැ. අමාත්‍ය මණ්ඩලය කමිටියක් පත් කළා. එවකට හිටපු ට්‍රාන්ස්පෝර්ට් මහාමාර්ග ප්‍රවාහන අමාත්‍යවරයා විදිහට නිමල් සිරිපාලසිල්ලා ඇමතිතුමාගේ ගෞරව ඇමතිතුමාගේ යටතේ අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කළා. ඒකට අමාත්‍යවරු 6 දෙනෙක් හිටියා. එතකොට අධිකරණ ඇමතිතුමා හිටියා. ඒ ඇමතිවරු ඔක්කොම එකට එකතු වෙලා තීරණය කළා මේකට හොඳම විසඳුම තමයි අර කැබිනට් පේපර් එක අනුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම. හරි. එතකොට ওই නියෝගය මං හිතන්නේ කස්ටම් එකටත් යනවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ ඒ කමිටි රිපෝට් එක අමාත්‍ය මණ්ඩල අනුමැති කරා. හරි.
අමාත්‍ය මණ්ඩලය අනුමත කළාට පස්සේ මට කිව්වා නඩුට කිල්ලස් කරගන්න කියලා කොන්දේසියේදී. ඊට පස්සේ අමාත්‍ය මණ්ඩලය මට ලිඛිත දීලා තියෙනවා. එහෙනම් කොන්දේසි ගන්න පුළුවන්. ඉතින් ඒක මගේ එකඟතාවයක් නේ. මට කොන්දේසියක් දැම්මම මම එකඟ නැත්තම් ඒ අමාත්‍ය මණ්ඩලයේ පත්‍රිකාවට නොසලකා කයින්නවා. නිකම් මේක කතා බහ කරලා මේ කැබිනට් පේපර් එක රවි කරුණානායක ලවලා දැම්මලා. ඉතින් ඒක තමයි එකඟතාවය කිව්වේ. දැන් රවි කරුණානායක ඇමතිතුමා ඒ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට දැන් මේකදී මේමනේ රවි කරුණානායක ඇමතිතුමා ගෙන්නනවා. අදාළ නිලධාරීන්ව ගෙන්නනවා. මාව ගෙන්නනවා. සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා හොඳම සොලූෂන් එක දෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ කාලේ වර්තමාන රජය ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රෙස් එකක් තියලා කියනවා තනි පුද්ගලයෙකුට මෙහෙම කොහොමද සලකන්නේ? ලංකාවේ ව්‍යාපාරවල කොච්චර ප්‍රශ්න තියෙන මිනිස්සු ඉන්නවද? ඒ මිනිස්සුත් ওই විදිහට ගිහිලා රවි කරුණානායක හම්බෙලා මගේ පස්සේ විසඳලා දෙන්න කියලා කැබිනට් පත්‍රිකා දම්ම ගන්න හැමෝටම බෑනේ. ඔබ ඒක කොහොමද කරේ කියලා මං හිතන්නේ ඌ අල්ලස් ලඩුවක් උත් යනවා. එහෙම නේද? මම හිතන්නේ අල්ලස් ලඩුවක් කරනවාද කියලා. හැබැයි ඉතින් මේ සම්බන්ධව සාමර ඔය කියන්නේ අය කොහොම කියනවද මම දන්නේ නැහැ. හැබැයි දැන් ඔය කියන ඒකාබද්ධ විපක්ෂය කියනවා. ඒ කියන්නේ වර්තමාන රජය දැන් ඔය ගම්මන් පිල්ල මේ හැමෝම හිතපු දන්නේ ඔය ප්‍රෙස් එකේදී කිව්වේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමානේ අගමැති අමාත්‍යවරයා තිසා මුදල් ඇමතුමානේ. ඔව්. ඉතින් එතුමාම ආපහු කැබිනට් පේපර් එකක් දැම්ම ක්‍රියාත්මක කරන්න කියලා. මේ 2020. එතකොට අර රවි කරුණානායක ඇමතිතුමා සල්ලි අරගෙන දැම්ම නම් එනම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැතිතුමාත් සල්ලි අරන් දැම්මද? මම මොකටද එහෙම සල්ලි දෙන්නේ? මේ නඩු දාලා තියෙනකොට උසාවි තීන්දුවක් ක්‍රියාත්මක කරගන්නකොට ඒ තීන්දුව ක්‍රියාත්මක කරගන්න බැරි වුණාම අපි නඩු දැම්මාම සෙටල්මන්ට් එකක් එන්ටර් කරගන්න එක සාමාන්‍ය දෙයක්. එතකොට ඒක රවි කරුණානායක ඇමතිතුමා ඒ පැත්තෙන් රවි කරුණානායක ඇමතිතුමා අගමැති මුදල් ඇමති විදියට උත්සාහ කරායක විසඳන්න. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මුදල් ඇමතිතුමා වුණාම ඒ නඩු වල විසඳන්න තියෙන හොඳම විසඳුම තමයි සෙටල්මන්ට් එකට එන එක. නැත්නම් ඒ නඩු වලට විසඳුම මොකද්ද? මගේ වන්දි ගෙවන්න කියලා නඩුවක් ගිහිල්ලා රජයට වන්දි ගෙවන්නත් මොකද වෙන්නේ? ආයෝජකෙන්ට මොකද වෙන්නේ? එතකොට ආබිට්‍රේෂන් ගිහින් තියන කෝටි ගණන් ඉල්ලලා මගේ ජපන් ආයෝජක. ඒගොල්ලන්ට මොකද කරන්නේ? එතකොට මේවට විසඳුම් දෙන්න එපා. එතකොට ඒ විසඳුම් තමයි දෙන්න හදන්නේ. දැන් එහෙම නැතුව මේ කාට හරි කියනවනම් මේ අර පුද්ගලයාට කෝටි ගණන්. දැන් ඔය ගම්මන්පිල මහත්තයා තමයි ඔය කතාව ඒ දවස්වල කිව්වේ. හැබැයි මං ඊට පස්සේ ඔය ගම්මන්පිල මහත්තයාට හරි පැහැදිලිව ඔය සිද්ධිය දැනුම් දුන්නා. මේක තමයි උනේ කියලා ඔය ලිඛිතව පැහැදිලිව දුන්න මං අර තියෙන මං දැන් නම් ඒවා ගෙනල්ලා නැහැ නමුත් ඔය ප්‍රශ්නට එතුමාට මං පැහැදිලිව පුද්ගලිකව හම්බෙලා කිව්වා ඊට පස්සේ එතුමා ඒ ඔක්කොම ලියවිලි බලලා එතුමා පිළිගත්තා හැබැයි එතුමා ඒක පිළිගත්තට එතුමා කරේ නැහැ ඒක අයින් කළේ නැහැ එතුමා ඒක පිළිගත්තා ඉතින් දැන් හැමෝම මොකද කරන්නේ අර එතුමාගේ අර ඒ චෝදනා ටික කියව කියනවා ඒක හරිද වැරදිද කියලා බලන්නේ චෝදනාවක් කරනවා චෝදනාවක් කියනවා දැන් මේ මෑතකදී ලස්සන කතාවක් වෙයි ලංකාවේ දේශපාලනේ ලස්සනකින් තේරෙන අතරමර ඒකාබද්ධ විපක්ෂ විදියට ඒවකට රවි කරුණානායකට චෝදනා කරනවා දැන් මහින්ද රාජපක්ෂ මහත්තයත් ඒ කැබිනට් පේපර් එක අහගෙන ඉන්නවා ඉතින් ඒ කැබිනට් පේපර් එක ආපහු ගේනවා දැන් ඕක දැන් ආපහු ගේන්න වෙනවා මොකද හේතුව ඔය ප්‍රශ්නය විසඳන්න ඕනනේ දැන් මේක ප්‍රශ්නයක් මේ කැබිනට් පේපර් එකක් නැවත දාන්න වෙන්න පුළුවන් දැන් මම ආපහු වන්දි නඩුවක් දාන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ආපහු රජයට සිද්ධ වෙනවා ඒ නඩුවට මොකක් කර විසඳුමක් දෙන්න. මොකද අධිකරණ ස්වාධීනයිනේ. අධිකරණයෙන් මම බලාපොරොත්තු වෙන සාධාරණ හැම වෙලාවෙම ඉෂ්ට වෙනවා කියලා. එතකොට අධිකරණය සාධාරණ ඉෂ්ට කරන්න උත්සාහ කරලා හරි තීන්දුව දෙනකොට රජයක් විදියට ඒ ප්‍රශ්නට විසඳුමක් දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න වෙනවා. ඉතින් ඒක නිසා රජයට ඒ ප්‍රශ්නට විසඳුම් දෙන්න වෙනවා. දැන් ඇත්තටම කාමර මේක මොකද්ද මේ ප්‍රශ්නේ? ඇයි මේ කාටවත් නැති ප්‍රශ්නයක්? කවුද මේ ප්‍රශ්නෙට මුලපුතු කරන්නේ? මේ මුල පුරන්නේ මම කිව්වා වගේ අර අල්ලස් ප්‍රශ්නෙන් පස්සේ එයාගේ අතවැසියෝ ටිකයි එයාගේ ගෝල බාලයෝ ටිකයි ඔක්කොම ගිහිල්ලා හැම තැනම මාධ්‍ය හරහා එච්චර දෙයක් කරන්න පුළුවන් තනියි පුළුවන් නේද? මොකද ශ්‍රී ලංකා රේගුව කියන්නේ ප්‍රබල ආයතනයක්. නිලධාරීන් කී දෙනෙක් ඉන්නවද? ඉතින් ඒගොල්ලෝ මාධ්‍ය අල්ලගෙන මාධ්‍යට දුපම් මාධ්‍යෙන් ගහනවා ලොකු පබ්ලිසිටි එකක් දෙනවා. මම පෙන්නේ අර උසාවියට ඇවිල්ලා ඉන්නවා මාධ්‍ය නිලධාරීන්. ඉතින් උසාවියට ඇවිල්ලා ඉන්නවා ඒගොල්ලෝ තමයි ඒ නිලධාරීන් තමයි පත්තරලා දාන්නේ. ඉතින් හාහුව යන්නේ එතකොට මොකද්ද? දැන් මම පෙන්නන්නම් තවල මේ බලන්න. මේ පුද්ගලයාට තියෙනවා 5 දෙනෙක්ගේ යූනියන් එක. 5 දෙනෙක් 10 දෙනෙක්ට කියන්නේ ත්‍රී වීලර් යූනියන් කියලා. මේ දින්නේ එයා ලියනවා ලියුම් මේ 2000 ඔක්කොම මේ 2016 පස්සේ මේ 2017 3/4 මේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්තුමා මගේ පැත්තට කියන්නේ මේක මාව අත්අඩංගුවට ගන්න බෑ කියන තීන්දුව දුන්නු ගමන්ම
ලියනවා උසාවියේ මේ නඩුකාරතුමාට විරුද්ධව මේ මේ අධිකරණ සේවා කොමිසම මේ එකම පුද්ගලයා මේ ලියනවා මෛත්‍රී පාරිසර ජනාධිපතිතුමාට මේ ලිය 2017 දෙක තුන මේ මට විරුද්ධව ලියනවා මේ නිලධාරී ශ්‍රී ලංකා රේගු නිලධාරී මගේ වාහන දෙන්න යනවා එයාට විරුද්ධව ඇක්ෂන් ගන්න මේ ලියනවා කාටද මේ නීතිපති දෙපාර්තමේන්තුවට මේ මොනවද නීතිපතිතුමා මගෙන් අල්ලසරන් තියනවලු මේ නීතිපතිතුමා අල්ලසරන් තියනවලු ඉතින් මේ කාටද කියන්නේ මේ මේ ලියනවා මේ ජනාධිපති මෛත්‍රීපාල ලියනවා මේ රටට අහිතකර මේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව නැවත සලකවල්ල වෙනස් කරන්න මේ ඔක්කොම වෙන්නේ මේ කවුද මේ එකම පුද්ගලයා මේ ආයෙද කියනවා වර්තමාන මුදල් අමාත්‍ය ලේකම්තුමා මේ ලේකම්තුමා මේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දාන්න කියලා යෝජනා කරලා තියනවලු එයා මෙන්න මෙම් ලියුමක් ලියලා දෙනවලු ඒ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව පැහැදිලි කරලා ලියුමක් ලියුවා ලේකම්තුමා මෙන්න මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් තියෙනවා ඒක ක්‍රියාත්මක කරන්න මේ ලේකම්තුමා වගේ සල්ලි අරගෙන කියලා ගන්න මේ රේගුවේ නිලධාරී රේගුවේ හිල නිලධාරී නිදස් කරන්න කියලා මෙයාට විරුද්ධව ගහනවා මේ අතිකල ජනාධිපතිතුමනි මේ බලන්න මේ බදු වංචාව වහම නවත්තන්න මේ එකම පුද්ගලයා රට වටේ ලියුම් ගහනවා පොඩි ඒ යූනියන් එකක් තියාගෙන ඉතින් ඒ යූනියන් එකෙන් ගහන එක මාධ්‍ය හරහා ලොකු පබ්ලිසිටි එකක් දෙනවා ඉතින් ඇත්තටම මේ පොඩි යූනියන් තියාගෙන මේ කරන දේ මේවා කරලා මේවා මෙහෙම රට රජයේ මේ ව්‍යවසායකින්ට මේක ව්‍යවසායක හරි අමාරු වැඩනවා මේ පාස්වර්ඩ් වලින් දැන් අපි පිළිවෙලටම ආවනේ අලු ගණන් වෙයිදලා අන්තිමට 2016 කැබිනට් පත්‍රිකාවටත් ඇවිල්ලා ඒකෙන් පස්සේ දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාට දැම්මා සෙන්ටන්ටත් ආවා දැනටත් ඒතර මේක රේගු අර මේ කැබිනට් පත්‍රිකාව අනුමත වුණාගෙන් පස්සේ රේගුවට ගිහපු නියෝගික ක්‍රියාත්මකුන් නැද්ද කන්ටේනර් සටහන් ක්ලියර් කරන්න කියලා ඉතින් ඒ අවස්ථාවේ කියන්නේ එතකොට වාහන රිස්ක් කරන්න නිදාස් කරන්න කියලා දුන්නු අමාත්‍ය මණ්ඩල 2016 ගිය ගමන්ම ඔය කියන පුද්ගලයා ගිහිල්ලා මගේ වාහන 25ක් අරන් එනවා රැක්ටින් ඉතින් ඒ ප්‍රශ්නෙට මැදිහත් වුණා විතරයි අපිට සිදයක් කරගන්න හම්බෙන්නේ නැහැ දරායි. ඒ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ක්‍රියාත්මක කරන්න හම්බෙන්නේ නැහැ. හැබැයි තාමත් ඒ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව වළංගුයි. ඒකේ අනු එක කරන්න පුළුවන්. ශ්‍රේෂ්ඨ අධිකරණ තියෙන තාම වළංගුයි. ඒ අනු කරන්න පුළුවන්. නමුත් ඉතින් ප්‍රශ්න තියෙන්නේ මේ එදා වාහන 25 ගෙනාවා. ඒක හොයේ තියාගෙන ඉන්නවා උත්තර බඳින්නේ නැහැ. ඉතින් අපි ව්‍යවසායකයෝ විදිහට අපි ආයෝජක විදිහට කොහොමද මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ? දැන් අර පොඩි වෘත්තීය සමිති ගැනත් ඔබ කතා කළා. හැබැයි ඊට අමතරව වාහන ආනයන කරුවන්ගේ සංගම් මේ ඔක්කොම ඔබට ලොකු විරෝධයක් තියෙනවා. ඉතින් කොහොමත් ඉතින් හොඳ දෙයක් කරන අයට විරුද්ධයි නෝක හැමෝම විරුද්ධයි ඉතින් මේක ආයනනේ සංගම් විරුද්ධයි. ඒගොල්ලන්ගේ වාහන ඒගොල්ලන්ගේ වාහනට වඩා මගේ වාහන හොඳ වෙයි කියලා. ඒගොල්ලන්ට ඒගොල්ලෝ විරුද්ධයි. ඉතින් මේ හැමදේම තියෙන ව්‍යාපාරික තරඟ හොඳ වෙන්නේ දැන් ඔවුන් සමාගමෙන්ම ගේන එකයි ඔබ මෙහෙ හදන එකයි දෙකෙන් තරඟ කරොත් ඒක එක වෙන්න ඕනේ නේද? ඉතින් කවුරුත් ඉතින් ඒක ව්‍යාපාරික දැක් ආනයන කරෝ ඉස්සරින්දම්ම ඔයා කියන්නේ චාමර කියන්නේ මම හිතන්නේ මේ බ්‍රෑන්ඩ් නිව් අය බ්‍රෑන්ඩ් නිව් දැන් වාහන ආනයන කරෝ වාහන ආනයන කරෝ ඉන්නනේ බ්‍රෑන්ඩ් නිව් ආනයන කරෝ ඒගොල්ලෝ කියනවානේ යූස් වෙහිකල් ගේන්නත් එපා කියලා ඒගොල්ලෝ කියනවානේ. එතකොට යූස්ඩ් වෙහිකල් අය කියනවා ඇසෙම්බල් කරන්න එපා කියලා. ඒක ඕක සාමාන්‍ය දෙයක් නේ. එතකොට නව කොටස් වලින් ගේන ඇසෙම්බල් කරනවා කියන යූස් කරක් වලින් කරන්නේ. ඔබේ වාහන ගත්තා ඔබට චෝදනා කළම නැද්ද? නෑ මගේ වාහන හොඳ නෑ කියලා එක්කෙනෙක්වත් චෝදනා කළා. ඒගොල්ලෝ තාමත් කියනවා මගේ වාහන ඉතාමත් හොඳ වාහන කියලා. සේෆ්ටි සර්ටිෆිකේට් එකක් හැමෝම ඉතින් අපි ඒකේ ප්‍රශ්නයක් නෑනේ. මොකද්ද සේෆ්ටි ප්‍රශ්නේ මොකද්ද? දැන් අපිද මොකද මෙහෙම? දැන් අපි වාහනය බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගේනවා. ඇත්තටම බ්‍රෑන්ඩ් නිව් වාහනට වඩා පාවිච්චි කරපු වාහන හොඳයි. ඒක ඒක ටිකක් දිගට යන කතාවක් නේ. ඉතින් ආ බ්‍රෑන්ඩ් නිව් කියන්නේ එක්තරා වාහන කොටසක් විතරයි ගේන්න දෙන්නේ. බ්‍රෑන්ඩ් නිව් හැම වාහනෙම ගේන්න දෙන්නේ නැහැ. ඒක නිසා අර පාවිච්චි කරපු වාහන තමයි ගේන්නේ. ඒක සමහර බ්‍රෑන්ඩ් නිව් වාහනත් පාවිච්චි කරයි කියලා හෙල් රෙජිස්ටර් කරලා ගේන අය ඉන්නවා මෙහි. ඒකට ඒකේ මොකද ඒකට හේතුව අර බ්‍රෑන්ඩ් නිව් ගේන්න බැරි වාහන තියෙනවා. මොකද බ්‍රෑන්ඩ් නිව් ගේන්න දෙන්නේ මෙහි ඉන්න ඒජන්ට්ලට එක්තරා කොටසක් විතරයි. ඒවා වල බරපව අඩුයි. අනිත් වාහන එක්ක බලනකොට බරපව අඩුයි වාහනේ. කොඩ් කන්ඩිෂන් ඇත්තෙම නැහැ. මාස 6 6ක් කතා අවුරුද්දක් පාවිච්චි කරනකොට කෑලි හෙල්ලෙනවා. මම නිව්ව. අපෝයෝ. ආ බලන්න ඉතින් ඔයාලා බලන්න. ඇත්තටම ප්‍රකාශ මිස බලන්න. ඕ බය වෙන්න දෙයක් නැහැ. මම බය නැතුව කියනවා. බ්‍රෑන්ඩ් නිව් කියලා අදහස් කරේ මම හුඟක් වෙලාවට නම් වලින් කිව්වට කමක් නැත්තම් නම් කියන ඉතින් ඉහළ ඔය දැන් හොඳ වාහන ගැන නේ මම කතා කරන්නේ. නමුත් අපි කියමුකෝ යූස්ඩ් vehicle කියන කොටස් වර්ග තියෙනවනේ. ඒ යූස් කොටස් කියන වාහන වල වර්ග වලට වලම අමතරව බ්‍රෑන්ඩ් නිව් වාහන ගැන ඒ නිෂ්පාදකයාගෙන. එතකොට ඒගොල්ලෝ දෙන්නේ මේ 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 යූස්ඩ් වෙලා තියෙන්නේ කොහමද? ඒ රටේ පාවිච්චි කරලා හදපු වාහන. එතකොට ඒකයි ඒගොල්ලෝ යූස් vehicle ගේන්නේ. මොකද ඒක ඩොමෙස්ටික් ඒවා. ඩොමෙස්ටික් ඒවා. ඒක ඕන කෙනෙක් දන්න එකක්. නමුත් මේ බ්‍රෑන්ඩ් නිව් ගේන ඒවා ඩොමෙස්ටික් මාකට් එකට නදින ඒවා නෙමෙයි. ඒවල බරපව අඩුයි. ඒවල ක්වොලිටි එක අඩුයි.
සමහරේ වල එයා කන්ඩිෂන් පව නැහැ. සමහරේ වල තහඩුව තහඩුවේ තුනී. ඉතින් ඒක නිසා මේ දෙක අතර ලොකු වෙනස්කම් තියෙනවා. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ ව්‍යාපාර තරගකරුවන් අතර එක හැමතැනම තියෙන ප්‍රශ්නයක්නේ. නමුත් මෙතනදී ප්‍රශ්නේ තියෙන්නේ මෙතනදී ප්‍රශ්න තුනක්නේ තියෙන්නේ. රාජ්‍යයට බදු අය වෙනවද අඩු වෙනවද නැද්ද? එතකොට අනිත් එක තමයි පාරේ දුවන්න සුදුසුද නැද්ද? එතකොට used vehicle එකක් ගේනවා. ඒකේ කො හැප් වෙනවා නැත්නම් මොන හරි වෙනවා. ඒ කැලිය වලට ගලවලා ආපහු නැවත පේන්ට් කරලා හයි කරනවා. අපි ඕන තරම් ගරක් තියෙනවනේ හයි කරන්න. එතකොට ඒ වලත් safety කේ ප්‍රශ්නයක් වෙනවද එතන? එහෙනම් එහෙම කරන්න දෙන්න බෑ. මං කියන්නේ මේ නිකන් සාමාන්‍ය ගරක් තියෙනවනේ. ඒ ගරජ් වල කාර් එක සම්පූර්ණයෙන් කැලිය වලට ගලවලා පේන්ට් එක ගන්නවා සමහරට ඒක හයි කරනවා. එතකොට ඒ වලත් safety ප්‍රශ්නයක් වෙනවද? එතකොට එහෙනම් ඒවත් තව නවත්තන්න එපා. මේක මේ එක එක අයගේ මතිමතාන්තර. ඒවා ඒකට කියන්නේ මාකටිං එක්කෙනාගේ. එක එක්කෙනා තමන්ගේ එකට වඩා අරක හොඳයි කියනවා. චීනගේ චීන කාර් ගේන එක්කෙනා කියනවා නෑ චීන කාර් හොඳ නෑ කියනවා. ඔය ඒ කාලේ එංගලන්තයෙන් නැත්තම් ජර්මනියෙන් කාර් ගෙනාපු අය කිව්වා අයියෝ ජපන් කාර් ජපන් බෝනික් හොඳ රටක ඔය කාලේ. එතකොට ජර්මනියෙන් කාර් හදපු අය කිව්වා නෑ අපි කාර් එක හදන්නේ මොඩල් චේන්ජ් කරන්නේ අවුරුදු 10කට 20කට තියෙන දැන් අවුරුද්දට 10කට සැරයක්වත් වෙනස් කරන්න බෑ. මොකද ජපානෙත් එක්ක හැප්පෙන්නේ. මේ ඇත්තම මේ මේවා මචාවර මාකටිං. ඒ කියන්නේ මාකටිං ක්‍රම. ඒවා ඕවා මේ දැන් දැන් ඒක නෙමෙයි වෙන්න ඕන. ඇයි ශ්‍රී ලංකා රේගුව ගැන කතා කරන්න එපා? ඇයි ශ්‍රී ලංකා රේගුවේ දූෂණය ගැන කවුරුත් කතා කරන්නේ? අපි රාජ්‍ය ආයතනයක් විදිහට රාජ්‍ය ආයතනවල හුඟක් දූෂණ තියෙනවා. නමුත් හැමෝම දන්නවා ශ්‍රී ලංකා රේගුව තමයි දූෂණම ආයතනය. ඒක මේ විවාදයක් නැහැ. හැබැයි මම එකෙන් අදහස් කරන්නේ නැහැ මුළු ශ්‍රී ලංකා රේගුවම දූෂිතයි කියලා. ඇත්තටම කතා කරන්න ඕන මම මට එක සැරයක් මගේ මාධ්‍ය සාකච්ඡාවේ මට කියන්න බැරුණු දෙයක් තියෙනවා. නමුත් මම ඒක මෙතනදී කියන්නම්. ඇත්තටම තරුණ ශ්‍රී ලංකා රේගුවට අලුතෙන් ආපු තරුණ කණ්ඩායමක් ඉන්නවා. හරිම දක්ෂයි, හරිම හොඳයි. ඒගොල්ලෝ හරිම බැලන්ස්, ඒ කියන්නේ දෙපැත්ත බලන්න පුළුවන් අය. එහෙම නිලධාරීන් ඉන්නවා. සමාන නිලධාරීන් ඉන්නවා ෆෝන් එකක් පාවිච්චි කරන්නේ. එහෙමයි ඉන්නවා. එහෙම නැත්තේ නෑ. හැබැයි ඒකම ඉන්නවා ඇත්ත කුණා වෙච්චේ වචනේ කියවපන්. එහෙම වෙච්චා ඉන්නවා. සල්ලි හම්බ කරන්නමයි හදන්නේ. කොහොමද? ඒ කියන්නේ අපි රේගුවේ සියලු දෙනාට නෙමෙයි මේ කියන්නේ. ඔබ දැන් චෝදනාවක් කරනවානේ. මේ චෝදනාව කරනවා නම් ඔබේ පැත්තෙන් මොකද්ද ඇත්තටම මේ හොරකම් කරනවා කියන්නේ කොහේ විදියට? දැන් මෙහෙම කියමුකෝ. මේ ශ්‍රී ලංකා රේගුවේ තියෙනවා මොකද්ද ඒකට කියන්නේ? ෆයින් ෂාට්. ඒකරි වැටලීමක් කරගෙන ලැබෙන ඒට අමතරව තියෙනවා ඉන්ෆෝමේෂන් ෂෑගේ තොරතුරක් පොඩුවක් බෝඩුව. දැන් මොකද මේක පාවිච්චි කරන්නේ ශ්‍රී ලංකා රේගුව කොහොමද? මේවා නැති වෙන්නේ. මම ඕක මේ සම්බන්ධව ශ්‍රී ලංකා රේගුවේ දූෂණ සම්බන්ධව තිබුණා ජනාධිපති කොමිසමට. ඒ ජනාධිපති කොමිසමෙත් මම ගිහිල්ලා පැහැදිලි කරා. හැබැයි ඇත්තටම මේ වෙලාවේ ඒක පිළිගත්තා. පිළිගන්න මම හිතන්නේ ඒ කමිටි කොමිෂන් රිපෝට් එක ගියා ජනාධිපතිතුමාට. නමුත් ඒක තවම එළියට ගියේ නැහැ. ඒක පාර්ලිමේන්තුවට ආවේ නැහැ. ඒක ක්‍රියාත්මක වෙන්න ඕන. මොකද හේතුව දැන් මේ ෆයින් ෂෙයාර් එක නැත්තම් ইনফরমේෂන් ෂෙයාර් එක කියලා කියනකොට දැන් අපි කියමුකෝ මොකක් හරි දෙයක් අල්ලනවා. අල්ලනකොට ඒ අදාළ නියෝජ්‍ය අධ්‍යක්ෂක හෝ අධ්‍යක්ෂකවරයා මොකද කරන්නේ? තමුන්ට ইনফরমේෂන් එකක් ලැබුණා කියලා ටග් ගාලා කවර් එක දාලා සීල් කරලා කාගේරි නමක් දාලා ඩොකියුමන්ට් එකක් අඟ ගන්නවා. හරි. ඊට පස්සේ ඒක සීක්‍රට්. ඒක ইনফෝමන්ව රහසිගතයි. ඒක ප්‍රමයක්. දැන් ඉන්ෆෝමන් කවුද කියන එක පෙන්වන්නේ නැහැ. ඒක ඩිරෙක්ටර් ජෙනරල්ට දෙන්නේ. මේ ඩිරෙක්ටර් ජෙනරල් හරියක හොඳ කෙලිත ඩිරෙක්ටර් ජෙනරල් කෙනෙක් ගන්නවා. ඔක CID එකට දෙන්න ඕන. මොකද හේතුව මේ ඉන්ෆෝමන් කියලා දාගන්න තමුන්ගේ මෙක්කෙනි. එතකොට අර ইনফরমේෂන් ෂෙයාර් එක ලොකු ගාණක් අරගෙන පොඩි ගාණක් අරමින් අර දෙනවත් ඇති නොදෙනවත් ඇති. ඒක යන්නේ කාටද? අර ශ්‍රී ලංකා රේගුලර් නිලධාරියට. එයා ඒක සාක්ෂි දාගන්න. එතකොට ශ්‍රී ලංකා රේගුලර් නිලධාරීන්ට ඔය වගේ මුදල් කොහොමද හම්බෙන්නේ? මම ඉස්සෙල්ලාම කිව්වා මේ හැම නිලධාරියෙක් ගැන නම් මම කතා කරන්නේ. මම කිව්වේ එක්ලා කොට්ටාසයක් ගැන. එතකොට ඒ මුදල තමුන්ගේ සාක්කුවට තමයි යන්නේ. මං ගාව තියෙනවා මං ඔබතුමාට අවශ්‍ය නම් පෙන්නන්නම් සමහර නිලධාරීන්ගේ ගෙවල් කොහොමද මේ නිලධාරීන් මේ ඡාය රූප දිනවා. මෙහෙම කොහොමද ගත්තේ? දැන් අර විශේෂයෙන් මේව බලන්න ඕන. දැන් මේ දේශපාලඥයන්ගේ ආදායම් හොයනවා කිව්වට නිලධාරීන්ගේ ආදායමත් හොයන්න එපා එහෙනම්.
නිලධාරීන් කොහොමද මේ ගෙවල් ඇදුවේ? කොහෙන්ද මෙයාට මෙච්චර මුදලක් හදුවේ මේ ගේ කරන්න? කොහොමද මෙච්චර ලොකු කාර් ගත්තේ? කොහොමද මේගොල්ලන්ගේ පුතාලා ව්‍යාපාරිකින්ගේ ව්‍යාපාරිකයෝ කියන්නේ තාමර හම්බ කරන්නමයි ඒක ලොහදන්නේ. ආදායම ස්ථාපනය ඒක ආදායම ස්ථාපනය ඒකට අපිට වෙනස් වෙන්න පුළුවන් ඒක ලැබෙනවා පාඩු වෙනවා ඒගොල්ලන්ගේ මේ ප්‍රධාන පරමාර්ථය ආදායම ලැබීම නමුත් රේගුවේ පරමාර්ථය විත්තේ ආදායම ලැබීම නෙමෙයි නිලධාරින්ගේ යම් කිසි හොර දෙයක් කරන එක අල්ලන්න ඕන තමුන්ට කරන දෙයට සංගානක් හම්බෙන වෙන කතාවක් නමුත් දැන් රේගුවේ මොකක්ද කියන්නේ රේගුවේ පරමාර්ථය මොකක්ද ආදායම ලැබීම හැම බාණ්ඩයක් ආනයනය කිරීමේදීම මුදල් හැදෙනවා. එතකොට දැන් ඔය මං කියවනේ ඔය ඉන්ෆෝමේෂන් ෂෙයාර් එක දැන් බලන්න තව එකක්. ශ්‍රී ලංකා රේගුවේ තියෙනවා ක්‍රමවේදයක්. ඔය 150ක් ඉන්ෆෝමන්ට් යනවනේ. එතකොට 150 ඉන්ෆෝමන්ට් යන්නේ මෙහෙමයි. දැන් මම මේ කාර් ගැනම කතා කරන නිසා අනිත් බාණ්ඩ අමතක කරලා කාර් වලින් මම කැමර කතා කරන්න. කාර් එකක් ආනයනය කරනවා. කාර්ය කාණයන්නේ කරනකොට සමහරු එහෙම වෙච්ච ඒවා උඩතලන් තියලා මම ඒවා පෙන්වන්නට පුළුවන් ඒවා මම ඉදිරියේ ඉදිරිපත් කරනවා මම හිතන් ඉන්නවා තා ඉක්මනින්ම මේ තව දිගට මේ අපි කරන්න ඕන දේ මම ඒක අවසානයේ කියන්න කරන්න එක එතකොට ඒවා ඉදිරිපත් වෙනවා එතකොට අපි දැන් යම් කිසි වාහනයක් කාණයන්නේ කරන බඩුවක් ගෙනල්ලා මේ බඩුවේ තියෙන හෝන කරන ප්‍රධාන අංගිම මොනවා හරි විශේෂ බෝඩස්ටික් ගලව ගන්න කරලා ආනයනය කරනවා ආනයනය කන්ටන්ට් එක දානකොට දාන දවසේම ඉන්ෆෝම් කරනවා කාටද ශ්‍රී ලංකා රේගුවේ නිලධාරියට අර ඉම්පෝර්ට්ම තමයි අර නිලධාරියාවත් අල්ලගෙන ඉන්ෆෝම් කරන්නේ එතකොට ඉන්ෆෝමන් තමුන් දාන බාණ්ඩෙම ඉන්ෆෝමේෂන් එක දෙනවා රේගුවේ නිලධාරියට එතකොට මේ කෝටි ගණන් වටිනා බාණ්ඩ ලංකාවට එනවා ආපුවම මොකද වෙන්නේ මේක ඩියුටි ගන්නෑ මේක වටිනාකමක් දානවා. දැන් සමහරට මේක බොඩි කාර් එකක් නෙමෙයි බොඩියක් කියලා වටිනාකම දානවා. වටිනාකම දාලා ඔය වටිනාකමට ගන්නව කවුද අර ඉම්පෝර්ට්ම සල්ලි වලට ගන්න. මේක මම මේ කියන්නේ වගකීමක් සහිතව මෙහෙම සිද්ධිපේ ඕන තරම් තියෙනවා. CID එකට දාලා ජනාධිපතිතුමාට අගමැතිතුමාට හොයන්න කියන්න. මුදලැමතුමාට හොයන්න කියන්න. මෙහෙම වෙලා නැද්ද? කවුද මේ ඉන්ෆෝමන්ට්? කොහොම මොකද්ද මේ වෙලා තියෙන්නේ? එතකොට අර ගෙනාපු බාණ්ඩේ ඩියුටි කියන එක අයින් වෙන්නේ නැහැ. අර මුදලේ වටිනාකමට තමයි වෙන්දේසී යන්නේ කියලා කියනවා. කියලා මේකේ භාගයක් ඒගොල්ලෝ ගන්නවා. කාටද ඒ භාගය යන්නේ? ඉම්පෝර්ටටයි අල්ලපු එකකට. එතකොට මෙයා මේක අරගෙන මෙයා ළඟ ඉතුරු කැලිටි එක තියෙනවා හයි කරලා කාර් එක. සමහර මේ ළඟදී වුණා බොඩිය ඉම්පෝර්ට් කරනවා. එතකොට බොඩි විදියට රිලීස් කරන්න ඕන. විකුණන්නේ කාර් විදියට. මොකද වැඩි වැලියු එකට විකුණන්න පුළුවන් කියලා. අර මේ බෙන්ස් වගේ එකක් මම මුනේ. ඒකත් ප්ලෑන් එකක්. දැන් කාමර මිනිහෙක් ප්ලෑන් ඔය වගේ වටිනා වාහන ප්ලෑන් කරන්නේ නැතුව හොරෙන් ගේන්න බැරි නම් ගේනවද කෝටි ගණන් වටින වාහන මොකටද ගේන්නේ මේ මේ කොහොමද මේ හොයාගත්තේ මේ ඉන්ෆෝමේෂන් මේවා කවුද ඉන්ෆෝම් කරන්නේ ඉම්පෝර්ටමයි ඉම්පෝර්ටම ඉන්ෆෝම් කරනවා එකක තාවයක් නනුව ඒ දෙන්න එකතු වෙලා කාර් කියලා වෙන්දේසි කරනවා වෙන්දේසි කරලා තමුන් භාගයක් ගන්නවා. හැබැයි ඩියුටිවත් රිකව කරගන්නේ නැහැ. මේකෙදි වෙන්න ඕන මේ කාර් එකක් ආනේ. එතකොට දැන් ඕක බොඩි එකක් නම් ගේන්නේ. රෙජිස්ටර් කරන්න බෑනේ. ඒක නිසා තමයි කාර් රෙජිස්ටර් කරන්නේ. මෙයා ප්ලෑන් මේ. හරි නෑ. ඒකෙන් දැන් අපි වාහන කන්ටේනර් එකේ තිබිලා හම්බ වෙන්නේ බොඩිනේ. බොඩි කියලා කිව්වට බොඩිද කාර්ද මම දන්නේ නැහැ. ඊයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒගොල්ලෝ විකුණන්නේ කාර් විදියට. කවදාවත් බොඩි විදියට විකුණන්නේ නැහැ. මොකද හේතුව? ඒ කියන්නේ කාර් කරන්නේ කොහොමද ඒකට? ඒගොල්ලෝ කියන HS කෝඩ් එක කාර් කියලා. බොඩි දැන් මං ගේන බොඩි දැන් මේ සමහර අය කියන මේ බොඩි නෙමේ කාර් කියලා. බොඩියයි කාර් එකයි ක්ලැසිෆයි කරනකොට ක්ලැසිෆිකේෂන් මෙතඩ් තියෙනවා. හරි දැන් අපි ඔක ඔක්ෂන් එකේනේ දාන්නේ. ඔව්. ඔක්ෂන් එකෙන් එළියට දැම්මගින් පස්සේ එතකොට ඒ කන්ඩිෂන් එකක්ම තියෙනවා මේක RMB එකේ රෙජිස්ටර් කරගන්න එක ගන්න ගැනුම්කරු අනිවාර්යෙන් කරගන්න ඕනේ කියන කාරණා. ඔව් හරි ඉතින් කාර් එකක් විතර රෙජිස්ටර් කරාට පස්සේ කාර් එකක් විදියට වාහනයක් ශ්‍රී ලංකා රේගුවෙන් බදු මුදල් ගෙවලා රෙජිස්ටර් කරයි කියලා ලියුමක් දුන්නාට පස්සේ RMB එක රෙජිස්ටර් කරනවා. කිසි ඉෂුවක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ රෙජිස්ටර් කරන්න පුළුවන්. එහෙම වෙලා මේ වෙලාව හැමදාම කරන්නේ ඒක තමයි. දැන් දැන් ශ්‍රී ලංකා රේගුවෙන් කාර් එකක් විදියට යම්සි බාණ්ඩයක් නිදහස් කරන කාර් එකක් විදියට නිදහස් කරොත් ඒ නිදහස් කරපු කාර් එක ලියාපදිංචි කරන්න බැදලා ඉන්නවා මොටරද ප්‍රහණ දෙපාර්තමේන්තුව. ඒක ආයේ හාන්න දෙයක් නැහැ රෙජිස්ටර් කරනවා. හැබැයි බොඩියක් කියලා රෙජිස්ටර් කරොත් රිලීස් කරොත් ඒක රෙජිස්ටර් ගන්න බෑ. ඒක නිසා තමයි
නිදහස් කරනකොට කාර්ක නිදහස් කරනවා. ඒක ශ්‍රී ලංකා රේගුවේ ඒ නිලධාරීන් කේ ප්ලෑන් එක. දැන් 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 ඒතර RMV එකේ රෙජිස්ටර් කරනකොට බර කිරන්න ඕනේ අවශ්‍යතා සපුරන්න ඕනේ. ඉතින් දැන් ඒක බර කිරයි. කාර් එක හදලා ඒතර කෑලි ටිකත් ඒගොල්ලෝ ගේනවනේ. ඒ ඒ පුද්ගලයා කෑලි ටිකත් ගේනවා. අනිත් කෑලි ටිකත් එයා ගේනවා. ඉතින් ඕවා තමයි දැන් ඕවලට කැමර අර අපේ වගේ අර නිෂ්පාදක බදු අංශයේ ලියාපදිංචි වෙච්ච ආයතන නෙමෙයිනේ. ඕන කෙනෙක් කන්ටේනර් එකකට දාලා බලු ටිකක් දානවා. දාපුවාම ශ්‍රී ලංකා රේගුළු නිලධාරීන්ට කියනවා ඔකත් අඩංගුට ගන්න. එයාට අග්ගා ඉන්ෆෝමේෂන් එකක් ආවා මේකේ කාර් එනවා කියලා කියලා නවත්තනවා. එතකොට වෙන කෙනෙකුට නවත්තන්න බෑ. මොකද මුලින් නවත්තපු එක්කෙනා තමයි ඉන්ෆෝමර්. ඒක බරපතල ප්‍රකාශයක්. ඔව් බය බය නැතුව ඔබතුමා වගේම සම්පූර්ණයෙන් බාර ගන්නවා. ඔව්. මේක අනිවාර්යෙන් මේක ජනාධිපතිතුමාට ඔක්කොටම කියනවා වහම මේක අත්අඩංගුවට ගන්න හොයන්න මේ. කවුද මේක ඉන්ෆෝමර්? කොහොමද එයාට ඉන්ෆෝමේෂන් එක ආවේ? මේක හොයන්න. මේක ප්ලෑන් එකක්. අනිවාර්යෙන් මේක ප්ලෑන් එකක්. මේ ප්ලෑන් මේ ඕන් තරම් වෙනවා කියලා කියන්න බෑනේ නේද දැන් අපි දන මද්ද්‍රව්‍ය අල්ලන දේවල් තියෙනවා මේ මද්ද්‍රව්‍ය අල්ලන දේවල් කියන එක මත් ඒක හුඟක් වෙලාවට මද්ද්‍රව්‍ය අල්ලන්නේ වෙන එකක් නේ මම මේ කතා කරන්නේ වාහන සම්බන්ධව පමණක් නෙමෙයි මම මේ කියන්නේ හුඟක් දේවල් දැන් මෙතනදී මේ ඔය ইনফෝමේෂන් ශායක කියන එක සහ ෆයින් චාර්ජ් එක කියන එක ශ්‍රී ලංකා රේගුව කරන්නේ සම්පූර්ණයෙන් වැරදි වෙනවා මම බය නැතුව කියනවා මේ සියලුම දෙනාද මේ සියලුම දෙනා නෙමෙයි ශ්‍රී ලංකා රේගුවේ ඒක ප්‍රතිපත්තිය. ඒ ශ්‍රී ලංකා රේගුවේ හදලා තියෙන ක්‍රමවේදය. මේක චාමර මම මේක මේ අද ඔබතුමා විදිහට ඉස්සරහට ඉස්සරහට නෙමෙයි කිව්වේ. මේ මෑතක ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් නියෝජ්‍ය අධ්‍යක්ෂ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් හතර දෙනයි ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් සියල්ලම ඉදිරියේ මම මේ ප්‍රකාශ කරා. මම හරි පැහැදිලිව කිව්වා ඒගොල්ලන්ට මේ කරන වැඩේ වැරදි කියලා. ඒගොල්ලෝ ඔක්කොම පිළිගත්තා. ඒගොල්ලෝ කටවාගෙන නිකන් ගියා. මම මේ ඔක්කොම මම මාධ්‍යන කියනවා කියලා මම මේ අද ආවේ මේක කියන්න මේ හම්බෙන් නෙමෙයි මම මේ ඔක්කොම දැනුවත් කළා ශ්‍රී ලංකා රේඩියෝ කලින් මේ කරන වැඩේ වැරදි කියලා මම අධ්‍යක්ෂණයට කීපාරක් කම්ප්ලේන් කරලා දෙන්න සම්බන්ධ එතකොට දැන් මෙතන මම මේ කියන්න ගියේ දැන් වාහනයක් ඉම්පෝට් කරනවා මම වාහන ගැන කතා කරන්න විතර නෙවෙයි හැමදේම ගැන කියන්නේ ෆෝන් එකක් වෙන්න පුළුවන් එතකොට දැන් ඒකේ ඩියුටි එක කියන එක තියෙනවනේ ඒ ඩියුටි කම්පෝනන්ට් එක රජයට අයිතු කම්පෝනන්ට් එක. එතකොට ඒක අයින් කරන්න ඕන. එතකොට අයින් කරලා අපි කියමුකෝ ලක්ෂ 10ක භාණ්ඩයක් වික්කා කියලා. ඒකෙන් පහක් සම්පූර්ණයෙන් ගෙනානම් පහක් ඩියුටි කියන්න. පහ අයින් කරලා ඉතුරු පහනේ ෆයින් ෂාක වෙන්න ඕන. බෙදෙන්න ඕන. මේකෙම වෙන්නේ නැහැ. ඔය මොල බලන්න කියන්න. මේකේ 10ම ෆයින් ෂාකේ 10ෙන් පහක්ම බෙදෙනවා. එතකොට වෙන්නේ මොකද? සමහර වාහනයක් ගෙන ආපුවම ඩියුටි ලක්ෂ 50ක් 100ක් වැඩනේ ඒවල මේගොල්ලෝ විකුණන්නේ ලක්ෂ 25ට කියලා දාලා ඒකේ භාගෙකුත් ගත්තාම ලක්ෂ 10ක් විතර ආණ්ඩුවේ ඒකෙත් භාගයක් යනවා ඔය වගේ ක්‍රමවේදයක් තියෙනවා එතකොට රජයට අර નિયમિત ඩියුටිවත් අය වෙන්නේ නැහැ එතකොට මම කියන්නේ මේ එක්කෝ මේ ෆයින් ෂා සිස්ටම් එක සම්පූර්ණ නවතින්න ඕන මේ ইনফෝමේෂන් ෂා සිස්ටම් එක සම්පූර්ණ නවතින්න ඕන මේ ইনফෝමේෂන් එකක් දෙනවා කියලා කියන්නේ සම්පූර්ණ බොරුවක් කරන්නේ. එතකොට මේ ඕනතරම් තාක්ෂණයෙන් පුළුවන් මේ හොර නවත්තන්න. එතකොට මේ ඩියුටි අඩු කරා නම්, යුනිට් රේට් ගත්තා නම්, බරට ගත්තා නම්, එතකොට බොරු කරන්න බෑනේ. දැන් ඔය වගේ අවස්ථාවක දැන් හිතමුකෝ අපි හිතමුකෝ විකුණනකොට විකුණන්න බෑ කියලා ඩියුටි අය කරගත්තු ගානට. කියයි නෑ මේ ඔක්ෂන් එක යන්නේ නෑ මෙයා ටෙන්ඩර් වල විකුණන්න බෑ. ඩියුටි රජේ වැලියු කෙනෙක් වැලියු කරනවා නේද? රජේ වැලියු කරාම ඩියුටි නැතුවනේ වැලියු කරන්නේ. ඒකේ ඩියුටි කම්පෝනන්ට් එක අයින් කළා වැලියු කරන්නේ. එතකොට ඒ වැලියු එකට විකුණුන් නැත්තම් අඩු කර කර ගේනවා. රජේ වැලියු කෙනෙක් නෙමෙයි කස්ටමර් කෙනෙක් වැලියු කරන්නේ. එතකොට අර ඩියුටි කියන කම්පෝනන්ට් එක දෙනවනේ. ඒ කම්පෝනන්ට් එක අයින් වෙන්නේ නැහැ. දැන් ඒ කම්පෝනන්ට් එක අයින් වුණා නම් විකුණන්න බැහැනේ. එතකොට මොකද කරන්නේ? එතකොට ඒවා ස්ක්‍රැප් කරන්න ඕන මං කියන්නේ. ඕවා දෙන්න හොඳ නැහැ එළියට. විකුණන්න හොඳ නැහැ. ඩියුටි අය වෙන්නේ නැත්තම් ඩියුටි ගෙවන්න බැරි නම් මොකටද ඒ ඒ ඒ ඒ භාණ්ඩය නිදාස් කරන්න එළියට? අඩු වැලියුවක. එතකොට සාධාරණ වාහනයනය කරන මිනිහට ඔක් ප්‍රශ්නයක්. දැන් අපි තුමුකෝ දැන් උදාහරණයක් විතර හැමර එක. නැත්තම් ලම්බු දැන් හොඳ වාහන තියෙන එක හැමර එක විශේෂයෙන්මද මේ හැම කීයක් කියලා එළිය. දැන් මේ එක හැම එකක් නම් ඔරිජිනල් ඩියුටි කියලා නැහැ. ගන්න නැත්තො ඒගොල්ලන්ගේ වරද නෙමෙයි ඔක්ෂන් වලින් ගන්නවා අරන් විකුණනවා ගත්ත මිනිහා ගන්න දන්නේ නැහැ නේ ඒක අර ගන්න මිනිහා කරන්නේ මොකද්ද ඒ ඩියුටිවත් රිකවර් වෙලා නැහැ
ඒකෙන්නේ කස්ටම් එකට අහු වෙලා ඔප්ෂන් එකකින් එලියට දාගන්න එක තමයි ලේසිම වැඩේ බලන්න. ලේසිම වැඩේ. ඉතින් කොහේතකොට භාගයක් ඉන්ෆෝමන්ට්ලත් හම්බෙනවනේ. ඩියුටි ඩියුටි ආය වෙන්නේ නැත්නම්. ඩියුටි ආය වෙන්නේ නැහැ. දැන් තව එකක්. දැන් බාණ්ඩ ආන දැන් එක්කෙනෙක් එනවා එයාපෝට් එකට. එළිය අතුරට. අනකට අපි දුමු ෆෝන් එකක් අරන් එනවා. දැන් මේ ෆෝන් එක අරන් ඇවිල්ලා ඩික්ලෙයාර් කිරීම හෝ වේවා මොකක් හෝ වේවා රේගුවට අහු වෙනවා කියන්නකො. රේගුවෙන් බල්ලා ආවර ඩියුටි මේක. ඒක ඩියුටි විදියට ඒ ෆෝන් එකේ ඩියුටි විදියට නෙමෙයි ඒක රිකවර් කරගන්නේ. වැලියු කරනවා දඩයක් විදියට නිදහස් කරනවා. මොකද මේ ශ්‍රී ලංකා රේගුව දඩ විදියට නිදහස් කරොත් ඒ දඩේ කියන එකෙන් 50% අනිවාර්යෙන් ඒ අදාළ අල්ලපු නිලධාරියට යනවා. බෙදෙනවා. එතකොට අර ඩියුටි කියන කම්පෝනන්ට් එක දැම්ම ගමන් මොකද වෙන්නේ? ඒක එන්නේ නැහැ ඒගොල්ලන්ට. ඒක නිසා ඒක ලොකරන රාජ්‍යයට ආයෙ විදිහට බද්ද. රාජ්‍යයට රාජ්‍යයට ආයෙ විදිහට බද්ද. මේගොල්ලෝ ඉතින් මේවා වෙනස් වෙන්න ඕන. මම කියන්නේ ශ්‍රී ලංකා රේගුව පිළිබඳව කතා කරන්න දේවල් ගොඩාක් තියෙනවා. මේක අපිට අර ගොඩක් මෙයන් බැරි ප්‍රශ්නකුත් තියෙනවා. මොකද ඕන් වෙනුත් උත්තර දෙන්න කෙනෙක් හිටියා නම් ඒ කතා කරන එක සාධාරණයි. මොකද නැත්නම් දැන් මම වගීමක් සහිතව මේක කියන්නේ. මේක බොරු නම් ශ්‍රී ලංකා රේගුවට පුළුවන් මොන වෙලාවක මට විරුද්ධව නඩු දැමීමකට පුළුවන්. මාව අභියෝග කරන්න මට එන්න කියන්න මොනම දරන මම ඔප්පු කරන්න. එහෙම ඇවිල්ලා මාත් එක්ක එන දවසට මම සියලුම ලියවිලි සියලුම ඡායාරූප සියලුම ගෙවල් දොරවල් වෙන මම පෙන්නනවා. කාගේ ගෙවල්ද කියලා නම් මුලින්ම. යන්නේ එහෙම එන්න කියන්නකො. එතකොට මම ඒක පෙන්නන්න කොහොමද? මේක මම කියන්නේ මේක මේ රටේ නිලධාරීන් ව්‍යවසායකින්ට උත්සාහ හරියට උත්තර දෙන්නේ නැහැ. හරියට හරි සහාය දෙන්නේ නැහැ. දැන් අපි තුමු මෙහෙම දැන් අධ්‍යවසායක වෙන්නේ. හොඳ දැන් මෙහෙම දැන් මම මේ සම්බන්ධව ඉතා ඉක්මනින්ම මම කියනවා මේක මට තනියම කරන්න බෑ. මට ඇත්තටම දැන් මගේ තියෙන එම් එකක්. ඒ එම් එක කියන්නේ මේ විශේෂයෙන් ශ්‍රී ලංකා රේගු ඇතුළු රජ නිලධාරීන්ගෙන් තියෙන අකටයුතුකම් ව්‍යවසායකින් සහ ආයෝජකින්ම බ්ලොක් කරන එක නවත්තන්න. ඒක නිසා මම දැන් ඉතා ඉක්මනින් මම ඔබතුමාලාගේ ආයතන මට අවස්ථාවක් දෙන්න මේ වගේ අවස්ථාවක් මම කරන්න අපි ඉතා ඉක්මනින් අපි ඔක්කොම එකතු වෙන්න ඕන ආයෝජකයෝ ව්‍යවසායකයෝ එකතු වෙන්න ඕන රේගුවෙන් හෝ අදාළ ආයතනවලින් අසාධාරණ ලක් වෙන්නයි. මේ කණ්ඩායම එකතු වෙලා කට්ටියක් එකතු වෙලා මේ සම්බන්ධව හඬක් නගන්න ඕන. තනියම කරන්න පුළුවන් එකක් නෙමෙයි. මම මගේ දුරකථනක් ඇද මාගේ දැනටමත් වෙන විශාල ප්‍රමාණයක් අපි දාලා අපි මේ කට්ටිය එකතු කරනවා. එකතු කරලා මේ ශ්‍රී ලංකා රේගුවේ තියෙන මේ රේගුව පමණක් නෙමෙයි ඕනම හැම ආයතනයකම විශේෂයෙන්ම මම රේගුව ගැන කතා කරන්නේ රේගුව ගැන මම දන්නේ ඉඳලා මේ ආයතනවල තියෙන සියලුම දේවල් වලට රජයට බලපෑම් කරන්න මේක වහාම මේ වෙනස් කරන්න කියලා. ඉතින් එහෙම නැතුව මේක වෙනස් කරන්න බෑ. අද බිග් ක්වෙස්චන් අපේ සංවාදයේ ගොඩනැගුණේ මේක ලංකා සමාගමේ සභාපති කලමලාකාර අධ්‍යක්ෂ හර්ෂද සිල්වා සමගින්. ඔහුගේ ව්‍යාපාරික ක්‍රියාවලිය පිළිබඳ පක්ෂ කෙරුණු තැන් බොහෝමයක් තිබුණා. අපි ඒ පිළිබඳ කතා කළා. ඔහු ශ්‍රී ලංකා රේගුව පිළිබඳ අදහස් පළ කිරීම, ඔහුගේ වගකීම් සහිත ඔහුගේ අදහස් පළ කරන්නේ. මේවා පිළිබඳ විවෘත සංවාදයක් ඉදිරියේදී ගොඩනැගිය යුතුයි. දේශපාලකයෝ පමණක්ද වරදකරුවෝ සියලු දේට කියන කාරණය පිළිබඳ සංවාදයක් ගොඩනැගිය යුතුයි. අපි ඉදිරියට ඒ පිළිබඳ ගොඩනගමු. අපි බොහොම සුදුසුන්තේ මාත් කැමතියි. හොඳයි. අද බිග් ක්වෙස්චන් තුලින් සමු ගන්නවා. එළබෙන සතිය හමුවෙමු. ප්‍රාර්ථනා කරන ඔබට යහපත් දවසක්. අභියෝගයන්ට ප්‍රායෝගික විසඳුම් සොයන පැනල්.